අපි මේ දවස්වල අපි විස්තර කරගෙන ආවා ඒ කෝපය පිළිබඳ කේන්ති පිළිබඳ. ඉතින් ඒකෙදි අහපු ප්‍රශ්නයක් තමයි දැන් ඔය ලාපින් මෙඩිටේෂන් එක අර සිනහවීමේ භාවනාව වගේ එකක් කරොත් ඒ අර කේන්ති යන ස්වභාවය අපේ ජීවිතය ඇතුලේ අඩු වෙනවද කියන එක හොඳ ක්‍රමයක්. ඒක ඇත්තටම මේ සෙන් වලින් එන ක්‍රමයක්. සෙන් පන්සල් වලත් ඒක තියෙනවා. මේ සෙන් භික්ෂුවගේ ටයිම් ටේබල් එක තියෙන්නේ උදේ නැගිටලා යාලා මේ මම හිතන්නේ විනාඩි 10ක් විතර එක දිගට හිනහ වෙන්න ඕන. එක දිගට මේ හේතුවක් නැතුව උදේ නැගිටට පස්සේ යාලා සිනහ වෙනවා. යාලා සිනහ වෙලා ඊට පස්සේ බයි එක හිනා වෙනත් එක මේ ටෙක්නික් එකක් තියෙනවා. බඩෙන්ම හිනා වෙන්න ඕන. අර පොඩි ළමයි වගේ අර විනාඩි 10ක් කරගම උදේ නැගිට ගමන් බඩෙන්ම හිනා වෙනවා. يعني හොඳට ඒක අර ඔළුවෙන් හිනා වෙන්න බෑ. ඔළුවෙන් හිතුවොත් කල්පනා කරන්නේ හින තර්කයක් නෙමෙයි, නිකන් පොඩි ළමෙක් වගේ බඩෙන්ම යාලා හිනා වෙන්න ඕනේ. මේ ඒක අර මුලදී ඕක ටිකක් මේ අපිට නිකන් ආර්ටිෆිෂල් වගේ නිකන් හිනා වෙනවා කියන එක බලෙන් කොහොමද වගේ. හැබැයි ඔක බලෙන් මුලදී හිනා වෙලා විනාඩි කිහිපයක් යද්දි ඔක දන්නේම නැතුව නිකන් નિરાයාසෝ හිනා යන්න පටන් ගන්නවා. ඒක අර කයිති එක සෙන් වල තමයි ගොඩක් මම දැකලා තියෙන්නේ. අපේ තේරවාද සම්ප්‍රදායෙ එහෙම භාවනාවක් විදියට එහෙම ලාපින් මෙඩිටේෂන් එකක් කරන්නේ නැහැ. ඒ වුණාට ඒක ගොඩක් අර වගේ අර ඊට පස්සේ උන්වහන්සේලා කියන්නේ ඒක අර දවස පුරාම ඔටෝම ඊට පස්සේ ඒක තියෙනවා කියලා. ඒ සිනහමුසු ස්වභාවයේ ඒ රිලැක්ස් ස්වභාවයේ අර ඒ මේ ඒ කියන්නේ අර සෙන් වල කතා කරන ප්‍රධාන දෙයක් තමයි දැන් ඒක සෙන් ගොඩක් චීනෙට යන්නේ බෝධිධර්මහාමුදුරුවන්ගේනේ. බෝධිධර්මහාමුදුරුව නිසානේ චීනට ගියාට පස්සේ බෝධිධර්මහාමුදුරුවෝ තිබිලා තියෙන හරීම මේ රිලැක්ස් ස්වභාවයක් නේ. අයියෙන් හිනා වෙනවලුනේ. බෝධිධර්ම හාමුදුරුවන්ගේ අර ලොකු සිනහාවක් ඇතුලේ තියෙනවා. ඒ නිසා මේ යාර අමුතු විදියකට ඒ කියන්නේ බෝධිධර්ම අපි වෙලාවක කතා කරමු මේ ස්ටෝරි එක ගැන. ඒ කියන්නේ ඒ බෝධිධර්ම හාමුදුරුවන්ගේ කතාව හරි ලස්සන කතාවක්. ඒක අපිට දවස් කිහිපයක් කතා කරන්න වෙයි. ඊතරම් මේක ලස්සනයි. ඉතින් ඒ චීනයේ ගොඩාක් කලාරේ චීනෙට බුද්ධඝම ගියාට පස්සේ අර සෙන් තමයි චීන ජපාන්ට යන්නේ. ඒ සෙන් සම්ප්‍රදාය තමයි සෙන් බුද්දිසම් තමයි චීනෙට හා ජපානෙට ගියාට පස්සේ අර එයාලගේ ප්‍රධාන දෙයක් තමයි එයාලගේ තියෙන සිද්ධාන්තය මේ ස්පිරිචුවල් වෙන්න නම් මේ ආධ්‍යාත්මිකත්වය එන්න නම් කෙනෙක් සත්‍ය අවබෝධ කරන්න නම් කවදාකවත් ඒක බරපතල වුණොත් බෑ කියලා කියන්නේ. يعني හරි බැරෑරුම් අයට හරි මේ සංකීර්ණ හරි බැරෑරුම් ඕනම දෙයක් අර බරපතලව ගන්න. එල කියන්නේ මේක මේ නිර්වාණය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සන්තුට්ඨායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්. ඒ කියන්නේ මේ සතුටින් ඉන්න මිනිසුන්ට. ඒ කියන්නේ මේ නිබ්බාන ස්වභාවය දැනෙන්නේ හැඟෙන්නේ අර බරපතල අයට නෙමෙයි. දෙයක් බරට ගන්න බරපතලව ගන්න අයට ඒක අවබෝධ වෙන්නේ. ඒක හරියන්නේ අර මේ අපි කියන්නේ මේ ජොලිබට්ටෝ කියලා ඉන්නේ. ජොලිබට්ටෝ වගේ සෙට් එක ඕන දෙයක් ගණන් ගන්න නැති ලක්ෂ 100ට විකුණන්න පුළුවන්. අර නියම අර කුඩු ගහන්න ඔය වෙන ලක්ෂ ගණන් වටිනවා රුපියල් 20,000 20,000 දීලා ගහන්නේ. ලක්ෂ විකුණන්නේ රුපියල් 30,000 විතර. ලක්ෂ 4-5 වරෝ ආන් ඒ වගේ අය ඉන්නේ නිකන්. අපි කියන්නේ ඒ නිකන් ජොලි බට්ටෝ කියලා. උඩ ජොලිය පිනිස ඕන එකක් කරලා දාන ඕන එකක් විනාශ කර ගන්න. ජොලිය පිනිස ඕන එකක් නැති කර ගන්නවා. කියන්නේ කිසිම හේම මේ කිසි දෙයක කිසි බරපතලක් නැහැ. කිසි දෙයක බරපතලක් නැහැ. කිසි දෙයක් ගණන් ගන්න නැහැ. ආන් ඒ වගේ අයට තමයි සෙන්වල කියන්නේ මේ දහම අවබෝධ වෙන්නේ. ආන් ඒ වගේ පිස්සු කෙලින චරිතවලට. අර ඒ ඉන්නේ අර පොඩි කාලේ ඉඳන් එක හිතුවක් අර ඉස්කෝලේ ගියොත් මජර වැඩ කරන්න. ඉස්කෝලේ ගිහිල්ලත් කරලා තියෙන මජර වැඩක්මයි.
යගේ මහා අමුතු මිනිස්සු ඉන්නවා. ඒ බලන්නක හොඳට ඔය මම කියනවා නිකන් ආධ්‍යාත්මික ලෝකේ අන්තිමට ගොඩාක් ඔය ආධ්‍යාත්මික ලෝකේ දියුණු අයගේ ඉතිහාසය කියලා බලන්න ගෙවල් වල හිටියෝ එක්කෝ හිතුවක්කාරයා එක්කෝ පිස්සුම ගැලවුව එක. අර හොඳට හිටපු අයියලා අක්කලා ටික වෙන්න කසාද බදලා නාග වෙලා ඔය පැත්තකටලා ඉන්නවා. එයාලා සම්ප්‍රදාය කියන දේ අහගෙන ඒ කියන විදිහටම අර කීකරුව ඉඳලා ඒ විදිහටම ඉඳලා ඊට පස්සේ කියන විදිහටම පවුලක් පන්සලක් කළා. ඔහේ නිකන් හැබැයි අර තැම්පත්කම තියෙනවා. අර සාන්ත දාන්ත තීන්ත කූඩුව ගතිය තියෙනවා. ඒ අර සාන්තයි දාන්තයි ඒ හරි පිළිවෙලයි තාමත් අපි ගියත් අපිටත් වඩා පිළිවෙලයි වගේ ඒක තියෙනවා ජීවිතය. හැබැයි කැරලිකාරීත්වේ නෑ, විප්ලවකාරීත්වේ නෑ. මේ ජීවිතයේ ක්‍රීඩාවක් කරන්න, ජීවිතයේ සෙල්ලමට දාන්න. හල හරි බරබදලයි. තීරණයක් ගන්න ගියාමත් පුදුම හිතෙනවා. දැන් යාළුවත් කියනවා මහාන වෙන්න ගොත් එහෙනම් බරපතලව හිතෙනවා. දැන් ගොඩක් වෙලාවට අපි මහාන වෙච්ච ගොඩක් එහෙම ගන්න නෑනේ. ඔය කිව්ව ඔන්න පැන්න ඉච්චරයි බරපතල තේරෙන්නේ නැතුව පැන්න ඉදී. මොකට පැන්නද දන්නේ නෑ, මොනවද දන්නේ නැතුව ගොඩක් අය පැන්නේ. අපිට තේරුන්නේ නැහැ. අර ගෙවල් වල හිටපු හොඳ කට්ටිය යාලා හිතනවා එන අනාගතය ගැන හිතනවා. එහෙම කළා මෙහෙම වෙයිද, මේ මොනොත් අපිට මෙහෙම වෙනවා, පණ්ඩිතයාට ඒ දණ්ඩ යන්න බෑ වගේ. ඌ මේ පැත්තේ ඉඳන් ප්ලෑන් කර කර ඉන්නවා. ඌ යවපායින ඒ දණ්ඩකුත් නෑ. අර මෝඩයා මොකද කරන්නේ? ওই පැනලා දානවා වැටුණු තරිච්චා කියලා. ඌට බරක් පතලා තේරෙන්නේ නැත් නෑ, ඌ හිතන්නේත් නෑ. ආන් ඒ බරක් පතලා තේරෙන්නේ නැති මිනිස්සු ඉන්නේ ජීවිතේ. ආන් ඒ මිනිස්සුන්ට හරියන එකක් තමයි මට හිතෙන්නේ මේ නිර්වාණය කියන එක. ඒ මිනිසුන්ට කිසි දෙයක බරක් පතලා තේරෙන්නේ නැහැ. කිසි දෙයක් වැඩිය ගණන් ගන්න හිතන්න යන්නේ නැහැ. ඕනවට වඩා මේ ලයිෆ් එක තේරුම් ගන්න යන්නේ නැහැ. හිතන්න යන්නේ, කල්පනා කරන්න යන්නේ. කිසි බරපතලක් තේරෙන්නේ නැහැ. පයිමුද කියලා තමයි පයිමු හඳුරුව. එච්චරයි. මොනවට පෑන්නද මොකද්ද කියලා දන්නේ නැහැ. පෑන්ලා බලමු ඉතින් මොකද්ද පිළලායි ගොඩේමු අපි. එච්චරයි. ආන් ඒ වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. අපි ඈට කියන්නේ නිකන් ජොලි බට්ට වගේ කියලා මිනිස්සු වගේ. ආන් ඒ ජොලි බට්ටන්ට තමයි මේ සත්‍ය කනෙක්ට් වෙන්නේ. මොකද එයාලගේ තියෙන්නේ අර ලයිෆ් එක බරපතල නැතිකම, බරක් පතලක් ජීවිතේ තේරෙන්නේ නැතිකම. ඉතින් එතකොට අන්න ඒ නිසා ඒ සෙන් වල තියෙන විදිය තමයි සෙන් ඒ වගේ එකක්. සෙන් කිසි දෙයක් බරක් පතලක් ගන්න නැති දෙයක්. ඉතින් ඒ නිසා ඒ සෙන් වල ස්වභාවය යාලා සිනහවක් දිගටම තියෙන්න ඕන. යාලගේ තියෙන හැම දෙයකටම හිනා වෙනවා. ඒකට හොඳට මම කියනවාට බලන්නකේ සෙන් මං කෙනෙක් සහ අපේ තේරවාද සම්ප්‍රදායේ මං කෙනෙක් ටිකක් ආශ්‍රය කළ සමහර තේරවාද ඉන්න හරි බය මෙහෙම කරලා ඉන්නේ නියම් හරි බැරෑරුම් හරි ස්පිරිචුවල් ආධ්‍යාත්මික පැවිද්දත් හරි බැරෑරුම් මේ සරලම දේ මුකුත්ම නැති දේ බැරෑරුම් කරගෙන කිසිම අනාගතයක් නැති දේ කිසිම අදීතයක් නැති දේ එතෙන්ට ජීවිතයත් බැරෑරුම් වෙලා එතන තේරුම් ගන්න බරපතල වුණ කෙනෙක්ට බැරෑරුම් කෙනෙක්ට ගැඹුරු දෙයක් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අයින්ස්ටයින් කියන්නේ මම කොච්චර ගණිත සිද්ධාන්ත හොයාගත්තත් මම කොච්චර බැරෑරුම් සිද්ධාන්ත හොයාගත්තත් තාම මගේ තියෙන ස්වභාවයක් මුහුදු ඇරලට ගිහිල්ලා සිප්පි කඩේ වහලා ඇහිලා කොම්පිට්ටු හදා හදා මම ඒක එන්ජොයි කරනවා. ඒ කියන්නේ ඒ තේරුම් ගන්න ගැඹුරක් මෝඩකමක් එක්ක මිශ්‍ර වෙන්න ඕන හැම වෙලේම. ගොඩාක් ගැඹුරු අය තුළ පොඩි මෝඩ පහේ ගතියක් තියෙනවා. ඒ මෝඩ පහේ ගතිය තමයි හැමෝටම හිනා වෙන්න පුළුවන්. ඒ හැමෝම හිනා වෙන්නේ. දැන් අපිත් උනත් මෙහෙත් වෙන්න බා. ඉන්න ගැඹුරු පිංකමක් කරන්න යද්දි ඉන්න මෝඩ පහේ වැඩක් රැයල් විනකම් කරනවා. කීම තේරුමක් නැති වැඩක්. ඉතින් ඒ වමනා තමයි පිංකම ලස්සන. නැත්තම් අපි කරු පිංකමන්නේ මේ වගේ. අර මෝඩ පහේ වැඩ ගොඩක් දාගත්තේ නැත්තම් නෑ පිංකමක් දෙද්දි මොකක් හරි තේරුමක්ම නැති එකක් දාගෙන ඇද ගන්න ඕන. ඇදගෙන ඕක නිකන් මේ මොකක්ද කියලා ලියාගත්තා වගේ. එතකොට ඒක නැත්තම් පිංකම වැඩක් නෑ වගේ. කාක් හරි තේරුමක් නැති බරපතල වැඩක් දාගත්තාම ඉතින්ට අදාළත් නැති එක. ඒ පිංකමට සම්බන්ධ නැති අදාළත් නැති දෙයක්. ඒතර හැමෝගෙම බැනුම් අහා මෝඩ වැඩ කරනවා කියලා මූන්ට කියන්නේ නැතුණත් තැන් තැන්වල මූන්ට කියන්නේ නෑ. ඒක නිකන් මෝඩ කියන්නේ නැතත් ඒ මෝඩ පහේ ගතිය කියන එක මුළු ලයිෆ් එක පුරා තියෙන්න ඕනේ. මෝඩ වැඩ ටිකක් කරන්න ඕනේ අපි. නැත්නම් මේ බරපතල වැඩ කරලා අපි හරි බරපතල වැඩි වෙලා ඉන්නේ මේ.
භාවනාම කරලා බරපතල වෙන්න ගිහිල්ලා එන සීරියස් බබයි දේශන අහලා එන්න සීරියස් දේශන අහලා ඔළුව කරකුට්ටියන්ගෙන දේශන අහලා දැන් ටිකක් බර වෙලා හිර වෙලා ඉන්නේ. ඉතින් මං කියන්නේ මේ සංකීර්ණත්වයෙන් අයින් වෙන්න ඕනේ අපි. එහෙම නැත්නම් ඒ කියන්නේ ජීවිතේට මෝඩ ගතිය ආවේ නැත්නම් ඒ මෝඩ බවත් එක්ක ප්‍රඥාව මිසුනහම තමයි ඥාන එන්න ඥානය ලබෞතිකෝ එන මෝඩයි. ඒ මෝඩ පහේ ගතියයි එන ඥානවන්තකමයි මෙහෙම එකතු වුනහම එතන තියෙන මොකද්දෝ සරලත්වයක්. මොකක්දෝ මන්ද පිස්සුවක් ජීවිතේට එනවා. ජීවිතේ පිස්සුවක් වෙන්න දෙන්න ඕනේ. ජීවිතේ කියන එක නිකන් පිස්සුවක් විදිහට දැනෙන්න ඕනේ. ඒ කියන්නේ වෙන භයානක සිද්ධි වලට මොකක් වෙයිද දන්නේ නැහැ. රාජා හෝ මහෝ ගංගා හෝ කියලා පයින් පෑන්මක් තියෙන්න ඕනේ ලයිෆ් එකේ. මට තේරෙන්නේ ඒක දැන් මෙහෙම ඒක මේ පන්ති වලට දාලා උගන්වන්න පුළුවන් දෙයක්වත් නෙමේ. ඇඟෙන් මේ පිස්සු ගතිය තියෙන්න ඕනේ. ඒ පිස්සු ස්වභාවය පිස්සු ස්වභාවය තව කෙනෙක්ට කරදරයක් වෙන එක නෙමේ. හැබැයි නිකන් අර මහා ඥානවන්ත වැඩ ගොඩක් කරන අස්සේ පොඩි මෝඩ පහේ කෑල් ටිකක් ජීවිතේ තියෙනවා. ඒක තමයි රස විඳින්න පුළුවන් අපිට. ඒකට තමයි අපිට තායක් හරි කී කී hina වෙන්න හරි පුළුවන්. බරපතල ඒවා කියන්න බෑනේ. කියලා කිව්ව මොනවද hina වෙන්න දෙයක්වත් නෑ. අපිම කරගන්න මොඩ මොකක් හරි වැඩක් දාගෙන අපිම අල කරගෙන අපිට ඒක අනිත් අයටත් ඒකට hina යනවා. අපිටත් hina යනවා. අපිටත් hina ගිහිල්ලා ඉතින් ඒක අන්න එතකොට ආගේ මෝඩ පහේ කෑල්ලත් එක්ක මෙහෙම ඇතුලෙන් ගණන් ගන්නවා අපිටම අපි කරේ hina. ඒක තව කෙනෙක්ට නෙමෙයි. අපිට අපිව ජෝක් එකක් වෙන්න ඕනේ. අපිට අපිව විහිළුවක් වෙන්න ඕනේ. කියන්නේ මම හැම වෙලේම මාව විහිළුවට ලක් කරමින් තියෙන්න ඕනේ. මාව හාස්‍යයකට ලක් කරමින් තියෙන්න ඕනේ. මම මාව බරපතල කෙනෙක් කරගන්න එපා. කොයිලාහකවත් අපි බරපතල නෑ. අපිට අපි බරපතල වුණොත් එන දුක් විඳින්න වෙයි මේ ආධ්‍යාත්මික ගමනට ඇවිල්ලා මං හරි හිතන්නේ බරපතලෝ මාව දැනෙන්නේ බරපතලව එක්ක මහා කෙලස් තියෙන කෙනෙක් හරි නැත්නම් මහා මමත්වයක් තියෙන මොකක් හරි කියලා එන්න බරව හිතනවා. තමන් ගැන බරව හිතනවා. ඒක ලෝකෙ ගැන බරව හිතනවා. නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් කරන් බරව හිතනවා. ආන් ඒ බර එක දිහාම ජෝක් එකක් කරගන්න. ඒක හැලුවට විහිළුවක් කරගන්න. තමන්ව විහිළුවා. ජීවිතයේ කියන ජීවිතයේ බරපතල කර ගැනීමම තමයි ජෝක් එක. ඉතින් අන්න එතකොට මෙන්න මේ කියන ලයිෆ් එක ජෝක් එකක් විදිහට කරගත්තා නම් මම්ම කරන්නේ මෝඩ ගැන් ගැන මටම hina වෙන්න පුළුවන් නම් මම්ම ගදා ගන්න ප්‍රශ්න ගැන මටම hina වෙලා බලන්න පුළුවන් නම් එතකොට ඔබට තේරෙයි අර ඔබට දුකක් එද්දි નિરાයාසෝම hina හවකුත් ඒකේ નિરાයාසෝ මන්දයක් බරපතලව අරගෙන ඉන්න බරට හිතාගෙන යද්දි තවන්නම hina යයි. දැන් හරියට නිකන් ක්‍රිකට් මැච් එකක් බලනවා වගේ. දැයි දන්නකො දැන් ඊයේ මැච් එකක් අපි බැලුවා. බලාගෙන යද්දි අපිව ගැහෙනවා. කොහොම මොකද්ද මේ අරමන් දැක්ක හැමදැනම මොකද්ද මේ ලංකාවේ ටීම් එකට බයිනවා. ඉතින් ඔක අපිවත් දැන් බලාගෙන යද්දි පපුව හිරනේ අකෝ යොකට් යනවා විකට් යනවා කියලා. යද්දි එක අස්සේ hina වුත් යනවනේ මම මේ ටීම් එකක් අල්ලගෙන මගේ කරගෙන ඒකම විහිළුවකුත් තියෙනවා ඉතන. මම කියන්නේ බරපතල වෙන්න ඒ බරපතල බව ඇතුළෙම hinaවත් තියෙනවා. නැති දෙයක් නේ ඉතින් අල්ලගෙන ටීම් එක අල්ලගෙන අයියෝ ගහනවානේ බංගලියෝ දැන් ලංකාවට ගහනවානේ කියලා. එහෙම අයියෝ මේ විකට් එක යදි පපුව පිච්චිදී ඒ පපුව පිච්චිලා අසරේ hinaවත් තියෙනවා. ඒකේ ඇතුළේ විහිළුවක් තියෙනවා. ඉතින් ඒ නිසා මට තේරෙන්නේ මේ ජීවිතයේ පුරාම තියෙන විහිළු ගොඩක් විතරයි. මේ හොඳම විහිළුව මේ යන්නේ දැන්. විහිළුවක් තියෙන මේ හොඳම විහිළුවක් මේ ගත කරන්නේ. ඉතින් ඒ නිසා මේ ඔක්කොම විහිළුවක් වුණාට පස්සේ මේක ඇතුළේ කිසිම බරපතල ගන්න දෙයක් නැති වුණාට පස්සේ අන්න එතකොට අපිට හැම දෙයක් අස්සෙම નિરાයාස සිනහාවක් ඒ ගලාගෙන. નિરાයාසෝ අපිට සිනහයයි. අපි ඒ hina වෙන්නේ තව කෙනෙක්ට නෙමෙයි. මට ගැනමයි මං hina වෙන්නේ. මගෙම මේ බරපතල දෙයක් දිහා බලන හැටි ඒ සිද්ධිව නිකන් අනේ මොකද්ද මේ වෙන්නේ යන්නේ මෙහෙට? මොකද්ද මේ වෙන්නේ යන්නේ? මුකුත් වෙන්නේ නැහැ ඉතින්. තමන් බරපතල වෙලා හෙන පොළව ඉර කරගෙන දකින දැක්ම අන්න ඒකට තමන් තමන්ට සිනහ වෙවි ඉන්නේ. මේ හැම දෙයක්ම සීරියස්ව පේද්දි හැමදැනම බරපතලව පේද්දි ඉතින් අන්න එතකොට ආන් ඒ විදිහට ජීවිතේව නිකන් ජීවිතේ විහිළුවක් කරගත්තට පස්සේ
ජීවිතයේ බරබදලුන් නැතුවට පස්සේ. හැබැයි ඒක කරන්න බැහැ ලොකු මමත්වයක් තියෙනවට මොකද හැම්වෙලේම අපේ අම්මල තාතලා අපිට උගන්නන්නේ ඔහොම ඉඳලා හරියන්නේ ඔයා දැන් ඔහොම මේ විහිළු කර කර ඉඳලා දැන් ඔයා දේරුම් ගන්න දැන් ඔයා කවුද කියලා. ඔහොම නෙමෙයිද බලන්න පුංචි කාලේ බරපතලකම හදන හැටි ටික ටික. ඉස්කෝලෙන් බරපතලකම හැදුවානේ බලන්න ඉස්කෝලෙන් කිව්වා බෑ. ඉස්කෝලේ අහම හරියට ටයි එක දාලා එන්න ඕනේ. හරියට ඇඳුම යට කර ගන්න ඕනේ. මට ඕනේ ඇඳුම ගලවලා ඉන්නනේ ඇත්තටම ඕනේ. කියන අපේ ඇතුලේ හිටි හරි සරල සිම්පල් මිනිස්සෙක්නේ. කලිසම ගලවලා දුවන්න ඕනේ චූටි කාලේ. ඒක බැලුවාම තමයි තේන්නේ ඇත්තටම අපේ ඇතුලේ හිටියේ මහා හින සෙල්ලකාරේ හින විකාරයක් තිබ්බේ හින පිස්සුවක් තිබ්බේ ඒ විකාරේ ඒ පිස්සුව මර්ධනය කරා ටික 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 කලිසමේ ඉඳන් වර්ධනය කළා මේක ගලවලා විසි කරපු අපිට එක හරියන්නේ නැහැ කලිසම අඳන්න කිව්වා නැත්තම් බය කරා ගහනවා කිව්වා ඒතොර ටික 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 දැන් අපි බලන්නකෝ අපිට මේ බලන්නකෝ ආපු ගමන දුවලා ගිහිල්ලා අර මන් දෙක අර ජෙරෙම්මයි බිලින කාලේ අර වලට පයින්නවා මේ වලට පයින්නවා ඌ මර්ධනය කරන්න බෑ. ඒ කියන්නේ පෝෂදායක ළමේ. ඌ වර්ධනය කරන්න බෑ මෙහෙ ගියාම අරහේ දුවනවා ඇලකල් පැල්ලා තියෙනවා. ඌව මර්ධනය කරන්න බැරි ස්වභාවයක සිටිනවා. ඒ කියන්නේ හොඳ පෞරුෂයකින් ඉපදිලා. විප්ලවකාරයෙක් ඉපදිලා. රැඩිකල් මිනිහෙක්. රැඩිකල් මිනිසුන්ට වැඩිහිටියෝ බයයි. ඉතින් අර අම්මට ගගා 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 මොන විදිහට කන්ට්‍රෝල් කරන්න වෙනවද ඒක? ඒ කන්ට්‍රෝල් කරද්දී මේ මිනිස්යාගේ ළමයා මරනවා ඇතුලේ. ඒ මිනිහේගේ ඇතුලේ ඉන්න ළමයාව අම්මා එකතු වෙලා මරලා කොහොම හරි මරනවා ඒක. ඒක එහෙම මරන්න බෑ ඒක මරන්න හිදයක් නෑ. යට යනවන් විතරයි පුළුවන්. ඒක යාගේ ඇතුලේ යාගේ තියෙන විප්ලවකාරී ගතිය, යාගේ ඇතුලේ තියෙන පිස්සු ගතිය, යාගේ ඇතුලේ තියෙන සෙල්ලක්කාර ගතිය ඒක ස්කෝලේ ගිය ගමන් ටීචර් ගිදන් ඒක ටික ටික කපාදු කරනවා. ඉතින් මෙහෙම ටික 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 යාව කපාදු කරලා දැම්මට පස්සේ ඒක මර්ධනය කළාට පස්සේ ඒ ළමයා යට යනවා. ඒ ළමයා යට යන්නේ දැන් ඒ මොකද යාට කියනවා ඔහොම ඔයා හිටියොත් ඔයාව ගණන් ගන්නෑ. ඉතින් ඒකේ බලන්නකෝ දැන් දැන් බලන්න ජේසුස් වහන්සේ කුරුසේව බලන්න කුරුසේ නිකන් බලන්න පින්තූර අරගෙන ජේසුස් වහන්සේ කුරුසේ එන නිකන් දුක්බර මූණෙන් ඉන්නේ නිකන් හිතල නැද ජේසුස් වහන්සේ කියන්නේ එහෙම නෙනේ අනේ මෙයාට සමාදෙන්න මුන්ට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කරන්නේ මං ආතල් එකේ ඉන්නේ කියලානේ කියන්නේ ජීසස් ජීසස් කියන්නේ කුරුසෙට යන ගහද්දී මට දුකක් නැහැ මං ආතල් එකේ ඉන්නවා මේ අයට තාම තේරෙන්නේ නැහැ මොකද්ද මේ කරන්නේ තේරුණාම ඔක හරි කියලා මට දැන් පොඩි එකෙක් මොනවා කළාට සීරියස් ගන්න නැහැ නේ වැඩි හිටියේ එයාට තේරෙන්නේ නැති පොඩි එකා කියලා දන්නවනේ hina යනවනේ අපිට උනට අද්දි ඉතින් ඒ වගේ ජීසස් ඒ වුණාට ජීසස්ගේ පින්තූර යබලා තියෙන්නේ මූණ එල්ලගෙන බලන්නකො අර ඒ ෆොටෝ එකක් බලන්න ජීසස් අර කුරුසේ ඉතින් මේක මාර දුකක් නේ ඒක මට නම් හිතෙන්නේ ජීසස් සැලුට් එකක් ගහන්න ඇති ඔන්න හරි මං ගියා කියලා ඉතින් කොහොම සත්‍ය අවබෝධ කරපු කෙනෙක් දන්නවනේ එයා සිරුර නෙමෙයි කියලා එයා සිරුර කියන්නේ නිකන් බාහිර පෙනී සිටින ඩ්‍රීම් එකක් විතරයි කෙලෙක් නිර්වාණය කියන එක හරියට දැක්කනම් එයා කොහොමත් මේ පේන එක එයා දරන්නේ නැහැ ඇතුලේ යා මේ භෞතිකයත් මනෝ පරභෞතිකයේ දෙකෙන් මෙහා පැතර ගිහිලා ඉන්නේ. ඉතින් එයාට මේ වෙන දේවල් මෙහෙම කළ බෙල්ල කව කපා ගන්නේ. මොකද එයාට මේකේ එයාට මේකත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. යා ඒ එතනින් එහා දෙයක් ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. ඉතින් එතකොට හිතන්න ජීසස් කුරුසගාදී මොනෙල්ලන් ඉන්නේ මොකටද? එයා 100% දන්නවනේ ඒක මුකුත් වෙන්නෙම නැහැ කියලා ඒක. එදෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒක දන්න කෙනෙක් මොකටද සීරියස් වෙන්නේ මේ ලෝකේ? දැන් හිතන්නකෝ ඔබ මේක ඇතුලේ සීරියස් වෙන්නේ ඔබ තාම භෞතිකව ලෝකේ දැනෙන හින්දානේ. රියැලිටි එක දැකගෙන නැති හින්දානේ ඔබ තාම කෙනෙක් ඉඳගෙන මේක දකින හින්දානේ. එතකොට ඒ දකින දැක්මනේ බය හිතෙන්නේ කෙනාට මොනව හරි වෙයිද කියලා. මෙතන 100%ක් කෙරෙක් නොමති බව අවබෝධ කළොත් සත්‍ය විතරක් තියෙන බව පරම සත්‍ය බව තමන් බව පරම සත්‍යයේ මේ රූපේ බිඳුනට බිඳෙන්නේ නැති බව හරියටම මට අවබෝධ කරලා ඉවර වුණාම ඒක හරියටම ප්‍රත්‍යක්ෂ කරලා වෙච්ච කෙනට බයක් එන්නේ නැහැ. ඒ නිසා මට හිතෙන්නේ යාලා ඉන්නේ හරිම ජොලියක්. යාලේ මේ ජීවිතය කියන්නේ විනෝදයක්, නර්තනයක්, සැමරීමක්, විහිළුවක්.
ජීවි සත්‍යාවබෝධ කරපු කෙනෙක්ට මේක විහිළුවක් වෙද්දී මේක මේ විහිළුව සමරලා සමුගන්න විතරයි තියෙන්නේ. ඉතින් අපි දැන් විකට ෆිල්ම් එකක් බලද්දී අපි සීරියස් ගන්නෑ. ඒක ජෝක් ෆිල්ම් එක පටන් ගන්න තැන ඉඳලා තියෙන අර මිස්ටර් බීන්ගේ ෆිල්ම් එක සමරන්න. ඌ කරන්නේ විකාර බලන්නක හැබැයි බලන්නක ඒ මිස්ටර් බීන්ගේ ෆිල්ම් බලද්දී අපිට තේරෙනවා ඌම මෝඩ වැඩ කරලා ඌ මේකට hina වෙලා ඌම ප්‍රශ්න හදා ගන්න හැටි. ඉතින් අපි මිස්ටර් බීන් මාර බංගෙදර මෙතන බලලා ඇති මිස්ටර් බීන්ගේ කතාව ඕන කෙනෙක්. ඌම මොකක් හරි කර ගන්නවා ගොන් වැඩ. ඒ කරලා කොහොම ඌ ප්‍රශ්න විසඳගෙන ගොඩ යනවා කොහොම හරි. කොහොම හරි ගිහිල්ලා ආයෙ ආ මේක ගොඩ දා ගන්නවා. ඉතින් ඒ තරම් ඒක හරි සරල දීතේ. ඒකනේ අපිට ඒක බලාගෙන ඉඳි hina වෙන්නේ. මිස්ටර් බීන්ගේ ඒ ඌ කර ගන්න මෝඩ වැඩ ටිකත් ආයෙ ඌ මේ ප්‍රශ්නේ කොහොම හරි මැච් එකක් ගහලා ගොඩ දා ගන්න හැටි. එහෙම එහෙම. ඉතින් අහන් ඒ වගේ මට තේරෙන හැටියට මේ උතුම්ම සත්‍ය අවබෝධ වෙද්දී ඇත්තටම යාට මේ හැම දෙයකටම hina යනවා. හැම දෙයක්ම යාට හාස්‍යයක් විතරයි. යාට හැම දෙයක්ම මේ බරපතල නැහැ. ඉතින් එතකොට එයා ඉන්නේ ඒක තමයි මේ සත්‍ය අවබෝධ කරපු අය එක්ක ජීවත් වෙන්න අමාරු සාමාන්‍ය මිනිස්සු. ඇයි? ඒක කියන්නේ ඌට වඩා පොඩක් හිතන්න බරපතලව ගන්න පොඩක්. ඉතින් එතකොට කොහොමද එයා අසහජ ජීවිතයක් ගත කරන්නේ? අනිත් මිනිස්සුයි. ඉතින් එතකොට කොහොමද මහන් වෙනවා තමයි. ඒ කොහොම ඉන්නද අපෝ යා අනිත් පැත්තේ ප්‍රාසික රහින බරපතල හිතන්න දැන් ඔයා ඔහොම හරියන්නේ නැහැ ඔයා ටිකක් හිතලා මතලා වැඩ කරන්න ඕනේ දැන් ඔයා අවුරුදු 5කට ප්ලෑන් එකක් ගහන්න අනාගතේ මේ කාලේ මේක කරන්න මේක කරන්න ඌට ඉරාන බකස් ගාලා අර ගමේ හිටපු මිනිස්සය වගේ අර මේ ගමේ මිනිස්සෙක් ඉද්දි ඒ ගමේ හිටපු මිනිස්සයා මේ ළඟට ආවලු දැන් ලොකු නැව් සමාගමක අයිතිකාරයෙක් මේ නිවාඩුකක් ගත කරන්න ගමට ඇවිල්ලා දැන් බෝට්ටු සවාරියක් යනවලු නම් ආවා මොකද කරන්නේ මං ඉතින් මේ බෝට්ටු පදවනවා කිව්වලු මම බෝට්ටු පදවනවා කිව්වට පස්සේ ලොහුම හරියන්නේ මෙන්න මේ විදිහට එකතු කරලා මෙහෙම නැව් සමාගමක් ගන්න නැව් සමාගමක් අරගෙන ඔයාට ඊට පස්සේ මෙහෙම කෝටිපතියෙක් වෙන්න පුළුවන් ඊට පස්සේ ඇතුළට එන්න කියන්නේ නැව් සමාගමක් අරගන්න ඔයාට ඒ වගේ ඊට පස්සේ මොකද කරේ? ඉතින් මම වගේ මෙහෙම රෙස්ට් එකේ ඇවිල්ලා ඔයාට මේ වගේ ට්‍රිප් එක යන්න පුළුවන්, සවාරිය යන්න පුළුවන්. ඉතින් කිව්වා ඉතින් ඒක කොහොමද යා කියනවලු. ඉතින් කොහොමවත් මම දැන් එතන ඉන්නේ. ඔයාත් ඇවිල්ලා තිරි මගේ බෝට්ටුවේ ගිහිල්ලා මේ වටේ ආවිදිනේ. මම හැමදාම මෙතන ඉන්නේ. ඉතින් එතකොට එයාට අර බරපතල මිනිස්සයා කියන එක විහිළුවා. මොකද අර හෙන කටු කාලා නැව සමාගම් අරගෙන ආය රෙස්ට් එකේ එනවා. අරයා කොහොමවත් ඉන්නේ රෙස්ට් එකේ. ආන් ඒ වගේ තමයි මේ සත්‍ය දැනਿੱත් කෙනාට එයාට කෝටි ප්‍රකෝටි ගණන් බෙනලා මේ පස්සේ දුවන් කිව්වට එයාට හිටක සෙට් වෙන්නේ නැහැ. කසාද බැදලා ජීවිතේ බරපතලව අපි හොඳට තීරණ ගමුකට ඒක තේරෙන්නේ නැහැ. මොකද එයා ඉන්නේ කොහොමත් ජෝයි එක. එයාට ඒ දහම දැනිලා. එයාට රිලැක්ස් එක දැනිලා. ඒ නිසා එයාට අර විදිය කොහොම කිව්වත් එයාට බරපතල වෙන්න තේරෙන්නේ. ඉතින් ඒ නිසා ගොඩාක් පෞල් ජීවිත අසාර්ථක වෙනවා. මේ කතාව දැනිච්ච කෙනාට ජීවිතේ දැනෙන හැටි අරගෙන බය වෙලා බරට හිතාගෙන අර හෙන එකක් මවාගෙන අර සීරියස්ව ඉඳ යන එකයි අරයට අරය දෙන්නත් තේරෙන්නේ නැහැ. අරය කියලා ඔහොම යන්න බා. අර එතකොට දැන් අර එළියින් නැහැ කියන්නේ දැන් අර ඩොක්ටර්ලා වගේ දැන් බලන්න කර ඩොක්ටර්ලා සමාලාවට මෙන්න අලාව හැවිලිම කරේ දානවා. වැඩක් නැහැ නේ හැවිලිම කරේ දාගෙන ඉන්න. අර එක පෙන් බරපතල පෙන්නනවා. අර යාලා මොකක් හරි බලන්න කර ෆාමසි ලියුම් අදුනොත් ඒක ග්‍රීක අකුරු වගේ. ග්‍රීක ලියන වගේ තේරෙන්නේ නැහැ. ඉතින් ඕක සාමාන්‍ය ඉංග්‍රීසියෙන් හොඳට ලියුවනම් තේරෙන්නේ අපිටත් ගිහිල්ලා ඕක ලියන්නේ අර රිසිට් බෙහෙත ඒක මගේ මොලේ ඔය කට තේරෙන්නේ නැහැ කො ඉස්කෝලේ බැනුන් අහ ගුටි කෑවේ නැතුව පුදුමයි ඔහොම ලියලා නිකන් ඔහොම ඉංග්‍රීසි ලියලා දැන් මාත් බලන්නේ කො මේක තේරෙන්නේ නැහැ නේ මොකක්ද අකුර තේරෙන්නේත් නැහැ මොකක් තේරෙන්නේ නැහැ ඒක අර ෆාමසි කෙනාට විතරද කොහෙද තේරෙන්නේ ඒක ඉතින් මාත් කල්පනා කරා ඇයි ඒ මොකද ඒ අර බොරුවට මවනවා මේ බරපතල එකක් ලියනවා වගේ වෙන කාටවත් තේරෙන්නේ නැති අපබ්‍රස් අකුරු වගේ කවුරුත් ලෝකෙ ඉගෙන ගන්නත් නැති කවුරුත් ලෝකෙ ඉගෙන ගන්න නැති අර යාට එහෙම හදලා තියෙනේ අර අර ඒකට අර අර එතකොට නෑ ලෙඩා නිකන් හරි බර බදල ගන්න නැත්නම් ඩොක්ටර් ජෝකර් වගේ එනවනේ තීසයි එකට වෙනම කිට් එකක් වෙනම ටයි මේකක් වෙනම අකුරු ලියන එකක් කරලා ඒකට අන්ධ වන ඔයා කියන්නේ යාලාව නිකන් අන්ධ වෙනවා කියන්නේ එයාලගේ ස්වභාවික විදිය නැති කරලා නිකන් හරි බරපැදුල වෙනමක් අරගෙන ඒක තමයි හැම ජීසස්ටත් මට දෙන්නේ කරලා ඇත්ත ක්‍රිස්තියානි ඒක එහෙම කළාට පස්සේ ජීසස්ට හරි සීරියස් ගතියක් එනවා ජීසස් ළඟ ඉද්දි අර මිනිසුන්ට අර නිකන් හිතෙන්න බෑ නේද දැන් ලොකු දහමක් කියනෝ නම් එයා ළඟට යද්දි නිකන් අපි ගල් වෙනා වගේ සීන් එකක් වෙන්න බෑ
එහැ ළඟට අද්දි අපිවත් නිකං හෙන ගල් වෙලා අපිට කටක් හොලෝ ගන්න බැරිවෙලා ගිහිල්ලා නිකං අර එහෙම වුණාමනේ පොඩ්ඩක් අර නිකං එක දැනෙන්නේ අර මහා බරපතල කෙනෙක් ළඟ අපි ඉන්නේ වගේ. ගම් මේ කීපෝ එළ ඉඳන් විහිළුවක් කරන ජෝක් එකකට ගන්න හාසයකට ගත කෙනෙක් දැක්කහම අපිට තේන එයා බරපතල නැද්ද අප්පා යා. එළඟ මුකුත් නැද්ද දන්නේ නිකං නිකං ඔය වෙලෙම ගියොත් මොකාකාරී ජෝක් එකක් කරයි යනවා. මොකාකාරී විහිළුවක් කරගෙන යනවා. වගේ අර මිනිසුන් ගල්ලා තිනවා අර බරපතල ගැඹුරු දේවල් දන්න අය හරි සීරියස් මිනිසු කියලා. හරි බරපතලයි කියලා. ඒකනේ කියන්නේ ඔයාගේ ජොබ් එකේ හැටියට ඔයා ඉන්න ඕනේ ඉංජිනේරුවෙක් නම් එහෙම ඉන්න ඕනේ ටීචර් කෙනෙක් නම් එහෙම ඉන්න ඕනේ. මෙහෙම ඉන්නව නැත්නම් ළමයි ගණන් ගන්නෑ ඔළුවට හත හොදන්නේ. ළමයි ජෝක් එකට ගානේ. කියලා අර භූමිකාවත් එක්ක මිනිස්සයාව සීරියස් කරලා තියෙනවා. ඉතින් ආන් ඒ වගේ ඒ හින ඊට පස්සේ එන්න බරපතල එයා එක කරන්නේ. එයා හරි බරෙන් ඒ ධර්මයක් කතා කරන්න ගියත් ඒක නිකන් ලෝකේ තියෙන භයානක රහන් ඉන්න මනුස්සයෙක් ටිකලක් ඇදී ඔළුව බර වෙනවා. ඉතින් ඒ සාකච්ඡාව අහන් ඉඳලා ඉවරදී ඔළුව ගල් වෙලා වගේ තියෙන්නේ. ඒකයි තිබ්බ එකතර තිබ්බට වඩා ඔළුව හිර වෙලා. තිබ්බට වඩා ඔළු බර වෙලා. තිබ්බට වඩා පිස්සු වගේ දැන් මොකද්ද කරන්න කියලා. යාළ මම උදේ දාගන්න බෑ දැන් මම මොකද කරන්න කියලා. ඒ අර අර අවුල තිබ්බටත් අර අවුල්ල. කොහොමත් හිටිය අවුලක තිබ්බටත් අර ඒ වගේ ස්පිරිචුවල් වෙලා අවුල් වෙලා. ආධ්‍යාත්මිකත්වයක් කියලා හොයාගෙන ඇවිල්ලා ඒකෙන් ඒ මිනිස්සු ඉර වෙලා ගිහිල්ලා. ඉතින් ඒකනේ මම බලන්නකො මංගේ වරුද කියලා හොඳට ඒ ගැඹුරුම් ප්‍රැක්ටිස් කරන තැන් වලට ගිහිල්ලා සිනහාවක් අත් වී ගන්න විදියක් නෑ. තිබ්බ නිවනත් අර ගෙදර තිබ්බ නිවනත් නැති වෙලා ගිහිල්ලා. තිබ්බ හේකුත් නෑ. ඔක්කොම නැති වෙලා ගිහිල්ලා හරි බරපතල වෙලා ඒව දැක්කහම අර අනේ එළියෙන් ඉන්න මිනිස්සු ඊට වඩා හරි hina වෙලා ඉනවනේ. එළියෙන් ඉන්න මිනිස්සු හරියට නිදහසේ ඉන්නවනේ. ඉතින් එතකොට කාටවත් හිතෙන්නේ නැහැ නේද හිතන්නකො එන මිනිස්සු බරපතල නම් අනවස්ස දෙරිත යපෝ මේ වගේ තැනකට ගියොත් ඒ නිවනත් අපිට එපා කියලා නේද හිතෙන්නේ. දැන් මන්නං හිතෙන්නේ එහෙම බරපතල තැනකට ගියොත් එපා අම්මෝ ඒ නිවන ඕනේ නැහැ. ඔහොම ගල් බමුණෙක් වෙනවා නා. එහෙන් නිවනම් මොකටද? යකෝ මේ මොකක් වුණත් නටලා ඉන්න එපා ජීවිතේ විඳින්න එපා අන්තිම තප්පරේට යනකම්. අන්තිම තප්පරේට යනවා මගේ සැමරීම නැතෝ ගියොත්. මගේ හිනාව මට නැති කරගන්නොත් ඒ මගේ නටන එක නැවතුනොත් මට ජීවිතේ නැති වෙලා ගිහිල්ලා. අර ගල් බමුණෙක් වගේ වුණොත් එහෙම අර ගල් ලිබ්බෙක් වගේ වුණොත් එහෙම හිනාවන්නේ බොරපතල වෙලා දැක්කත් බයි දෙනවා මොකක් හරි එකක් ඉන්නේ නිකන් අපිත් එක තරහින් වගේ උඹලා මට කෙලෙව් වගේ අපි වැරද්දක් කළා වගේ ගියා මොන දැක්කම ඉතින් අපි මොකක් හරි යාර කියලා වැරද්දක් කළා වගේ නිකන් එහෙම වුණාට පස්සේ අනේ එතකොට තමයි අපිට තේරෙන්නේ මේ ඒක එතකොට තේරෙන්නේ මේ සෙන් ක්‍රමේ හරි ලස්සනයි ඒක එහෙම කිසිම බරපතලකක් නැහැ. එයලා කියන්නේ ඒක හැම වෙලේම මන්දස්මි කියන්නේ සිනහවක ගත කරන්න දවසම ජීවිතේ හාසයක් විදියට දකින්න ජීවිතේ විහිළුවක් විදියට දකින්න. එතකොට දැන් අර ඒ ජීවිතේ විහිළුවක් ජීවිතේ හාසයක් විදියට දකින්න හැම වෙලේම අර ළමා ගතිය අපේ ඇතුලේ තියෙනවා. අර අපි මර්ධනය කරගත්ත එක්කිනා ඉන්නවනේ අපේ ඇතුලේ. අපි දැන් වහගත් අර ඉස්කෝලේ ගිහිල්ලා අම්මලා එක්ක ඉඳලා අර අපිට නීති දාලා මෙහෙම ඉන්න මෙයා ළඟ මෙහෙම ඉන්න කියලා පූජකයෙක් ළඟ මෙහෙම ඉන්න පන්සලට ගියා මෙහෙම ඉන්න අතරින් ගියා මෙහෙම ඉන්න කියලා අපිව නිකන් මේ අපි බයයිනේ හරි බයෙන්නේ යන්නේ ඒ දැනකට ගියත් ඒ ගුරුවරයෙක් ළඟට ගියාම ඉන්න ඕනේ මෙහෙමයි කියලා එතනත් බය කරලා අතෙන්ටත් ගිහිල්ලා බය කරලා හැම තැනම බය කරලා අපි දැන් ටොයිලට් එකටත් ගියත් බයෙන්ද මන්ද ඉන්නේ ඒක එකක් දන්නේ නැහැ ඒකට මොන නීති තියෙනවද දන්නේ නැහැ. ඒකට නීති දානවා සමහරට නීති දාලා මනුෂ්‍යයන්ගේ ඇතුළවල් වලට ඒ මනුෂ්‍යයාගේ අර හිටපු අර මර්ධනය කරගෙන වේදනාවක ඉන්නේ මිනිස්සු. එයා යාව පීඩාවටපත් කරගෙන ඉන්නේ. එයා යාව මර්ධනය කරගෙන ඉන්නේ. ඉතින් එතකොට ඒක නිසායි ඒක හැබැයි ඒකම වෙන්න ඇති මෙච්චර කේන්ති යන්නේ මිනිසුන්ට. මෙච්චර මල වයින්නේ ඇයි යාළම යාළගේ ළමයා වහගෙන ඉන්නේ. යාළම යාළගේ ඇතුළේ ඉන්න පුංචි බබාව තමාව හිර කරගෙන ඉන්නේ. ඒක ආසයි මේ වෛද්‍ය එකනේ පාට ආස දෙන්නේ පැල්ල නාන්න. ක පාට අපිට හයියෙන් hina වෙන්න ඒ එන්නේ අර ඊට පස්සේ බයයිද මොනවා කියයිද දන්නේ නැහැ කියලා. ක පාට අර අපේ අස්සේ ඉන්න එක ඒක පාට පණින්න බලනවා. අර අපි හැම කෙනෙක්ගේම ඇතුළේ අර පොඩි එකා ඉන්නවනේ. ක පාට මේ සිරුත් ගල දුවන් දිදෙනවා වැස්සේ. ක පාට ජබෝන් ගල වතුරට පයින් දින ඔක්කොම ගල දාලා දඩාංග පයින් දිනන අරකට. බැහැ දැන් 10 පාරේ බලන්නේ අර යමනවයිද අද මේ මොනවයිද මොනවල්ලා ගෙරියක් ඉන්නේ ඊටපස්සේ කියලා ඒ වුණාට අපේ ඇතුලේ අර මර්ධනේ කරගත්ත පොඩි එකා හැමෝගෙම ඇතුලේ ඉන්නවා. ඒ හිර කරගත්ත චූටි ළමයා අපි හැම කෙනෙක්ගෙම ඇතුලේ ඉන්නවා.
ඉතින් එතකොට ඒක ශික්ෂණය කරන්න ඕනේ. හැබැයි ශික්ෂණය කරන කියලා අපි සමහල්ලාවට ශික්ෂණයට වඩා ගොඩක් හිර කරලා තියෙන්නේ. ශික්ෂණය කලේ නැත්නම් අර අනිත් කෙනාගේ වේදනාව දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. මට ඕනි දිරින් කියලා ළමෙක් වගේ. ඉතින් යම් කිසි ඒ ළමයාට උගන්වන්න ඕනේ මේ මෙහෙම කරන්න බෑ පුතේ, තව කෙනෙක්ට ඒකේ වේදනාවක් එනවා කියන එක. හැබැයි ඒක ඕනවට වඩා මර්ධනය කළොත් එතකොට අරයා ඉන්නේ ද්වේෂයකින්. ඒක හරි ඒකයි අර හැම වෙලෙම අර පොඩි කාලේ ආගේ ආසාවල් මර්ධනය කරලා. ඒකනේ සමහර අය බලන්නකෝ අර අන්කන්ට්‍රෝල් වෙන්නේ අර පොඩි කාලේ ඔය හදපු ළමයි අර ඊට පස්සේ දැන් මේ වගේ තැනකට ආවද යා නිදහස අම්බෙච්ච ගමන් තේරෙන්නේ නැහැ බැලන්ස් කරගන්නවා. ඒකනේ සමහර අයට එන්නේ අර ගොඩාක් හිර කරලා ගෙවල් වල හැදුවාම කන්ට්‍රෝල් එකක් එයාට තේරෙන්නේ නැහැ. ඒකේ බැලන්ස් එකවත් තේරෙන්නේ නැතුව දැන් අර 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 අපි කියන්නේ එන අසහනේ පිට කරනවා කියලා. ඒ වෙන්නේ ගොඩාක් පවුල් වල අර ඒ හදලා තියෙන චූටි කාලේ ද වතුරට පහින්න දෙන්නෙත් නැහැ. අර කරන්න දෙ අර කන්න දෙන්නේ අයිස්ක්‍රීම් කන්න දෙන්නේ නැහැ, වතුරට බහින්න දෙන්නේ නැහැ, මූද පීනන්න දෙන්නේ නැහැ, ගඟේ පීනන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ උණ්ඩෝක නිදහස තිබ්බ මම එයාට තේරෙන්නේ නැහැ ඒක කොහොමද මේ සාමකාමීව එක සමරගන්නේ හමු නිදහස කියලා. ඒක තේරෙන්නේ නැහැ ඊට පස්සේ. ඒක අන්බැලන්ස් වෙලා යනවා. ඉතින් ඒක නිසා මට දැනෙන විදිහට අපි හැම කෙනෙක්ගේ මෙන්න මේ ළමයා ඉන්නවා. ඒ ළමයා මතුවෙන්න ආසාවෙන් ඉන්නේ. ඒ වුණාට ඒක හිර කරලා නිසා යාම එයාගේ හැඟීම් වහගෙන තරහෙන් ඉන්නේ. මේ ලෝකෙත් එක්කයි හැම තැනම මේ CCTV දාලා තියෙන්නේ. නිදහසේ ඉනා වෙන්නත් බැරි නිසා. ඉතින් එතකොට ඒ වුණාට අපිට තේරුම් ගන්නවා ආයේ පාරක් මට මේ කියන තරහව ගෙවෙන්න නම් මම ළමයෙක් වෙන්න ඕනේ. අපි එකට මේ මෙහෙ බැලුවා මට දන්නේ නැහැ කට්ටියට ෆිල්ම් එකක්. මම හිතන්නේ මේ ඉස්සෙල්ලාම අපි දැම්මේ ඔය අර සිකුරාදට ෆිල්ම් පෙල්ලන්න ගද්දී ඉස්සෙල්ලාම පෙන්නුවේ ෆිල්ම් එක මට මතකයිද 180 කියලා. කවුරුහරි හිටපුවා මතකද බල දෙපාරක් අපි එක පෙන්නුවා මේ. බලපයින්නද 180 කියන එක 180 කියලා. ඔව් හට් එකේ අර අතර මයි කුටි ඉස්සරහා තියෙන හට් එකේ තමයි අපි එලිමහනේ කවුද කට්ටියක් රෝල්ස් හැදුවා කට්ටියක් එක එක හැදුවා අපි මේ ඒක හරි රසවින්දයි ඒක. ඒකේ තිබ්බේ මේ ඒක හරි ලස්සනයි. මොකද ඒක මේ ඒකේ මේ මැසේජ් එක දෙනවා. ඒ කියන්නේ එක ડોක්ටර් කෙනෙක් එයා ඇමරිකාවේ මේ මං කෙටියෙන් කියන්න මුළු කතාවම කියන්නේ නැතුව එයා ඇමරිකාවේ මේ ડોක්ටර් කෙනෙක්. ඒ ડોක්ටර් වුණා එයා ඊට පස්සේ එයාට කැන්සර් එකක් හැදෙනවා. එයාට පිළිකාවක් හැදිලා දැන් එයාට තව ටික දවසක් ඉන්න තියෙනවා. එයා ඊට පස්සේ එයා කසාද බැඳලා අලුත ඉතින් හරි සතුටින් ඉන්නේ ආදරෙන් කසාද බැඳලා. ඊට පස්සේ මෙයා බොනවා, මෙයා ඊට මිනිස්සු ගහ ගන්නවා. මෙයාට හැම වෙලෙම මේ මාරය පේනවා. එයාගේ මරණයම අනාගතේ දැන් දන්නවනේ මේක හොඳ කරන්න බෑ, තව සති මාස 6යි තියෙන ජීවත් වෙන්න කියනවා. එයාට දැන් අර කළු පාට මරණය එනවා. ඒ මරණය එන්නේ දැන් එයාට බැඳිලා ඉන්නවනේ. එයාගේ වයිෆ්ට අලුත බැඳ වයිෆ්ට බැඳලා ඉන්නවා. එයාට බැඳලා ඉන්නවා එයාගේ ජොබ් එක, එයා වෛද්‍යවරේ. දැන් මෙයාට අනාගතය ගැන මතක් වෙච්ච ගමන් පිස්සු ඇදලා. ඉතින් මෙයා ගිහලා බොනවා, ඔක්කොම අමතක කරන්න බලනවා. හැබැයි එයාට ඊට පස්සේ හැමතැනින්ම පේනවා මේ මතකද ඒක බලපො හයේ තිනේ. එතකොට එයාට ඊට පස්සේ මේ ඊට පස්සේ එයා මොකද කරන්නේ අන්තිමට එයාගේ එයා වටේ ඉන්න ඇර වද දෙනවා. එයි අර එයා බොනවා විකාර හිරේ යනවා. එයා ඊට පස්සේ තේරුම් ගන්නවා මම හින්දා පුදුම වදයක් මේ වටේ ඉන්න අය විඳින්නේ කියලා. එයා එයාගේ ඔක්කොම ටික වයිප්ට ලියලා එයා එයාගේ ෆෝන් එක ඔක්කොම කාර් එකයි ගඟක් ළඟට ගිහලා විසි කරලා එයා ඉන්දියාවට එයා ඉපදලා තියෙන ඉන්දියාවේ එයා ඉන්දියාවට යනවා. ඉන්දියාවට ගිහිල්ලා එයා අර මේ ගංගා නමගේ නදිය කරාර තියෙන ඉන්දියාවේ අර පූජාවල් කරන නදියවල, ඒ කියන්නේ එක එක අර වතුර බහැලා හිටියාම අර සුද්ධ වෙනවා කියලා අර ඉන්දියාවේ ඒ වගේ තැනකට යනවා. එයා ගිහිල්ලා එයා වාඩි වෙලා ඒකේ නාලා වාඩි වෙලා ඉද්දී එයාට හම්බෙනවා මේ මනෝ කියලා ළමයෙක්ගේ ළමයා. එයා දකින දකිනේම වාව් වාවක හරි ආශ්චර්යයක් විදිහට දකිනවා. එයා සෙල්ලම් කාර් එකක් අරගෙන මෙහෙම සෙල්ලම් කරනවා ඒ වෙලාවේ. සෙල්ලම් කාර් එකක් අරන් සෙල්ලම් කරනවා. එයා හැම දෙයක්ම නිකන් හරි ආශ්චර්යයක් විදිහට, අලුත් දෙයක් විදිහට. අලුත් දෙයක් ආශ්චර්යයක් විදිහට දැක්කට පස්සේ දැන් ඒ අලුත් දෙයක් ආශ්චර්යයක් විදිහට එයා බලද්දී එයාගේ සීයා එනවා. සීයා ඇවිල්ලා කියනවා අපි මෙතෙන්ට ආවේ මෙයාගේ තාත්තා රියේ නැති වෙලා තාත්තගේ අලු ටික මේ ගඟේ පා කරන්න. දැන් බලන්න ඒ සීයා කියනවා ඒ පොඩි ළමයාගේ බලන්න මෙයාගේ දැන් අර ડોක්ටර්නේ දැන් එයා දැන් පිළිකා කරලා එන වරියකේ ඉන්නේ. ඔළුව ගහගෙන බොනවායි බයෙන්නේ දුවන්නේ හෙට මෙහෙට. ඊට පස්සේ එයා ඊට පස්සේ මේ ඒ සීයා කියනවා බලන්න මෙයා ලෝකෙ දිහා දකින්න මෙයාට කිසි බරක් නැහැ. මෙයා හරි සරල, මෙයාගේ තාත්තා නැතුනේ මෙයා දන්නේ නැහැ දැන් මෙයාට ඉස්සරහට මොනවා වෙයිද? මෙයාගේ අනාගතේ මොනවද? මෙයාට තේරෙන්නේ නැහැ කිසි දෙයක්. මෙයාට මැරිච්ච තාත්තා ගැන දුකකුත් නැහැ.
අතීතය ගැන යාටහිම කම්පාාවීමකුත් දෙමේ දැන් සෙල්ලං කාරක කරන ඇත්තක සෙල්ලං කරනවා. එයා දකිින් දකින හැමදයම් වාව් කියල දකිනවා. ඊට පස්ස දැ මෙහෙම ඒ මේ දැ මෙහෙම ඊට පස්සේ මේ එල් ළමයට විස්තරක හැබැයි ළමයා මට මතකරරි ළමයගේ නම්ම මනෝදමන්දේ ළමයාද රයගත මට හරි නම්මතකන. ඊට පස්සේ කොහොම හරි මේ පිළිකාව හැදිච්ච මනුස්සයා ඒ ළමයාව කර්මස්ථානය කරගන්න. ඒ ෆිල්ම් එක පට ඉතින් තමයි ඇැබයි එක පෙන්න්න ළමය කමටහනක් ගත්ත කියලා අන්තිමට. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ මෙයත් අර පොඩි ළමය වගේ ළමය තමයි මෙයාගේ කර්මස්ථාන වෙන භාවනාවට. එයා ඊට පස්සේ එයත් ඒ වගේ වෙන්ඩ ගන්නවා. එයා ඒ වගේ වෙන්ඩ අරගන එයා ජීවිතයේ දැන් එයාගේ ජීවිතය අතහැල්ල දාන. එයා අතහැල්ල එයා දැන් ත්‍රීවිල්ල එක නගෙන ත්‍රීවිලිගෙන කළ මේ අහන කොහෙට දෙයා මේ ඉන්ද තැනත් කුලිර දෙන කුලියට යනවා ගෙදරකට කියල කියනවා. හැම තැනකටම එයා මාස හයකට කුලිය ගෙවෙනවා. දැන් එයා මාස හයකට මේ ගෙවනවා එයාගේ ඉන්න ගෙදර රෙන්ට එකක් කිලින් මාස හයට එක පාර ගෙවනවා. එයා මාස හයයින කොමත් දැන් ජීවත්වෙන්නේ. ඊට පස්සේ එයා එයත් අර මේ ළමය වගේ ගස් ළඟට ගිහිල්ල කඳු ළඟට ගිහිල්ලා ඒ හැම දෙයක්ම අද දකින්නෝ වගේ ගඟක් දිහා අද බලනෝ වගේ මලක් දිහා ඉස්සෙල්ලාම දකින්නෝ වගේ දෙයක් පළවෙනි වතාවට අපි දකිද්දි ඒක නිකන් අර ආශ්චර්යයක් වගේනේ අපිට. අර ළමෙක් දෙයක් දිහා ඉස්සෙල්ලාම දකිද්දි ඒක ලේබල් එකක් දෙන්න ඉස්සෙල්ලා ඒකට නමක් දෙන්න ඉස්සෙල්ලා අපි නමක් දුන්නාට පස්සේ අපි ඒකට සැඩයක් දීලා ඒක නිකන් දෙයක් කරනනේ. ඒ නම සටහන දෙන්න ඉස්සෙල්ලා අර ආන් ඒ විදියට මේ මෙයා මේක දකින්න පටන් ගන්නවා හැම දෙයක්ම අලුත් දෙයක් විදියට. ඒ වගේම එයා ඊට පස්සේ කරන්න ගන්නවා අර ළමය වගේ අර ළමය හරි සතුටු ඉන්නේ කාර් එකේ ලෙව්වේ අර කාර් එක සෙල්ලම් කළේ සතුටු වෙක එයා කරන හැම දෙයක්ම එයා උප්පරිම සතුටින් කරන්න පටන් ගන්නවා. ඒ කරන ක්‍රියාව බලන්නේ ඒ ෆිල්ම් එකේ තියෙන සමහර වෙලාවට එයා පාර යන ගමන් මේ කවුරු හරි ආච්චි කෙනෙක් මේ කඩල වික්කොත් එයා ගිහිල්ලා මොකද කරන්නේ එයා ගිහිල්ලා දැන් අරයට මහන්සිනම් අයි වෙන්න කියලා එයා කඩල වික්නවා. මෙයා බාබර් ළඟට ගිහිල්ලා මෙයාගේ කොණ්ඩේ කපන්න යනවා. ඊට තව කට්ටිය ගොඩක් ආවම එයත් අරන් එයත් කපන්න පටන් ගන්නවා. ඒ කරන හැම දෙයක්ම රස කරනවා. ඒ මූවී එකේ පෙන්නන්නේ අර එයා ළමයාව කපටහන ළමයාට කාර් එක කියලා විදිහ දැක්කනේ තාත්තත් මැරිලා. හැබැයි එයාට ඒ වෙලාවේ කාර් එකක් හම්බුනම උප්පරිම තෘප්තියෙන් කරනවා. මෙන්න මේ විදිහට එයා අර ළමයාව කමටහන කරගෙන ඒ ළමයා කරා වගේ එයාට අතු ගහන්න දුන්නත් එයාට කඩල විකුණන්න දුන්නත් සමහරවට දැන් අර එයා දකින්න දැන් සමහර ළමයෙක් ඉන්නවා මේ බෝල ගහනවා බලන් ඉන්න බෝල ගහන විදියක් නැහැ. එයාට මේ එයාගේ ජොබ් එක තමයි අයිස්ක්‍රීම් විකුණන එක. මෙයා මොකද කරන්නේ ඒක දැක්ක ගමන් එයා ටක් ගාලා ඔයා යන්න බෝල ගහන්න මම ඔයාලට අයිස්ක්‍රීම් විකුණන්න කියලා මෙයා අයිස්ක්‍රීම් විකුණ යනවා. මෙයා දැන් අයිස්ක්‍රීම් විකුණලා හරියටම හවස් වෙද්දි ගාන හොයලා ළමයාට දෙනවා. කළා එයා ඒක එන්ජොය් කරනවා අයිස්ක්‍රීම් විකුණන එක. ඉතින් එයා ඔක්කොම අයින් කරන්නේ ජීවිතය අනාගතේ ඔක්කොම ඇමරිකාව විසිකලා පාස්පෝර්ට් එකයි ඔක්කොම ටික ඉන්දියාවට ආවා. ඉන්දියාවේ දැන් එයාට මුකුත් නැහැ අනාගතය. එදා ඒ මොකක් කරත් එයා උප්පරිම ඒක තමයි එයාගේ වන්දනාව. ඒ අයිස්ක්‍රීම් විකුණන එක පහුවදා කඩල විකුණන එක ඔය වගේ එයාගේ මුළු ජීවිතේම එතෙන්ට උප්පරිම සතුටක් ගන්න ගන්නවා. මොනවා කළත් එයා තේ එකක් හැදුවා කොෆි එකක් බිව්වා. ඊට පස්සේ කොහොම හරි මෙයා දිහා බලාගෙන ඉන්නවා පත්තර වාර්තාකරුවා. මෙයාගේ මේ අමුතු හැසිරීම මෙයාගේ කියන්නේ සාමාන්‍ය මිනිස්සු වගේ නෙමෙයි හැම දෙයක්ම එන්ජොයි කරනවා. හැම දෙයක්ම බරපතල නෑ. හැම දෙයක්ම සෙල්ලමට ගන්නෙ. කොහේ හරි යන්න ගියත් මොකක් හරි අරගෙන ඒකෙන් සෙල්ලමක් හොයා ගන්නවා. ඒක හරහා ඒ කියන්නේ දැන් මොකක් හරි දෙයක් එක්ක මේ ඒක බලන්න ඕනේ. ඒක තමයි ඒක තේරෙන්නේ සිදිරික පෙන්නනවා. ඒක එයාගේ හැම ජීවිතේ හැම දෙයක්ම නිකන් ක්‍රීඩාවක් විදියට සෙල්ලමක් විදියට සැමරීමක් විදියට මෙයා කරන්න පටන් ගන්නවා. මෙයා කරන්න ගත්තට පස්සේ සැමරීමක් විදියට මේක දැන් පත්‍රකාර කර්ණියක් දකිනවා. මේක හරි අමුතුයි. මෙයා එකපාරට මෙයාව දකිනවා. මෙයා මේ වයසකර එළවලු කරන නාචිලව දාගෙන යනවා බයික් එකේ නිකන් කෙල්ලෙක්ව දාගෙන යනවා වගේ. එයාලත් එක්ක ආදරය කර කර. අනිත් පැත්තේ ඒ වගේ දැන් මෙයා දිහා මේ පත්‍රකාරණිය නෝට් කරන් ඉද්දි මෙයාට මෙයාට කතා කරන්න ආස හිතෙනවා. කොහොමද කතා කළා දැන් මෙයාගේ හිත යනවා මෙයාගේ මේ අමුතු ස්ටයිල් එකට මේ සෙල්ලක්කාර ගතියට. ජීවිතේ කිසිම දෙයක් බරපතලක් නැහැ කරන මොකද්ද කියලාවත් එයාගේ එයා ජීවත් වෙන හැටි දැකලා
ඉරිවාස මෙයාට කොහමරි දැංඟක දි දිග ෆිල්ම්ම පැතුනක් ඉදිර තියෙන ඕකේ මේ ඔය සිදිරිකක් වෙලා ඉට පස යාය ළමයි වෙනුවෙන් කරල කැපවීම් කරලා මෙයාට කිදිනව මෙයාට ආදරය කරන්න කියලා ආදරය කියන්න කියලා යද්දි ඒ කෙල්ල ගිහිල්ලා යාට මේ කොල්ලට කියෙන් ආදරය කියල ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරපු ගමන් කොල්ල පහුදා මොකද කරන්නේ ටක්ගල් අර ගෙදරින් යන අර බයිකක්දී ලර වාහන්දිල යන්ඩ යන ය අන්ඩදර කෙල්ල යා හයාගෙන යන හැමතනම කොහෙද කියලා කුමරි හැපෙන හැපෙදි මයාගේ මෙයාගේපු බස්සකව තම හැපෙන්නේ මෙයා යාව එක්කගෙන ඇමරිකාට ගන ගිල්ල යා වෛද්‍යවරෙක්න අහිර පෝස්පෙල්ලකීම ශල්ල කරමයක් කල හොඳ කරන. හොඳ කල්ල මෙයාට ඉට පස්සේ මෙයා මෙයාගේ පරණ පුරුද්ධට මෙයාගේ පරණ වයිප් බලන්ඩ දෙයා ඇමරිකාවෙනන්නේ යනවා යද්දිම ඒ වයිප්ප දකිද්දිම මෙයාට පේනවා ආය ආය අර මා කළුපාට මාරය පේනවා. ඒයට පරණ බැඳීමකටන අය ගී මනස ගියපු ගමන් එයා දකින මරණේ ආය මරණේ තියනවා. මොක මරණය පවතින්න බැඳීමත් තියනක විතර මයි මම් පවතින්නේ තව දෙකට බැඳනකම් විතරන්නේ මම ආපු ගමන් තව සාපේෂකයක් ඇදෙනවා හැදිච්ච ගමන් ඉතන මරණය තියනවා. යන එක බාටේ ඒ පරණ ඇැබයි ඊට පස්සයා දකිනවා යාගේ පරණ වයිප් යාගේ යාලුවත් එක්කම බෑ එක්කම හරි සතුටින් ඉන්න ඇති මෙයාට හිනාවක් යනවා සතුරත් දෑන ඇති යා සතුටින් ඉන්නවා ලෝකේ අර අරය මැරිල කියල හිතාගෙන ඉන්නේ. එයාර ගඟට පෝන එක විසිකලානේ ගඟට ෆෝන එක විසිකලාට පස්සයා මැරුණ කෙළ හිතාගෙන අරයා යාගේ යාගේ හොඳම යාලුවත් එක්ක දැන් එකට ඉන්න ජීවත්වෙනවා ඉති ඒක දැකල යාට හිනාවක් කියල ඉට පස්සේ ඉට දැන් අර කෙල්ල දැන් ඒ කෙල්ල දැන් මෙයා එක්කයි අ ඉන්දයා දැන් ෆ්ලයිට් එක ඇතුළ දාලා ෆ්ලයිට් එක ඇතුළ දාලා මෙයා ගිය ඉමන් පොඩ්ඩක් එලිට ගිල්ලන්න කෙළ යනවා ගිල් දැන් ෆ්ලයිට් එක උත්සන්ඩ හදන අර ඉන්දයාගේ ආදරය කරපු කෙල්ල මේ ඉන්දයා ආදරය කරපු කෙල්ල මොකද කියන්නේ යා බලඟන්නවා ඒ එන්න ඇත්ති කියලා එසා අරයා ලියනවා මං ඔයාට ආදර හැබයි එනිසා මං එන්න කියලා එයාට ලියමක් කියවනස අරයා නොයිට පස ගියාට පස්සේ මොකද අරයා දන්න මං එතන තැල්ල මේ අරමොට බැතුනත් ආයහම්බෙන් මරණයම තමයි එක පෙන්න්නන්නේ ඒ එයා ඊට පස්ස කියනවා මහු වර්තම මේ ළමය තමයි මට කමට හනුනේ යාගේ හොඳම යල්ුවර කියනවා මේ ළමය කමට හනුනා මහු වර්තමාන්ට අවදි වුණා ඒ ළමයගේ ස්වභාවය තමයි මං ප්‍රටිස් කරේ දැන් ඒනිසා මට දෙපැත්ත බන්ධනයකට අද්දි මට පේනි මරණයක් විතරයි මට මැද නිදහස මද මැද අමරණය අත්තේ තියෙනවා වර්තමානය තුර අමරණය අත්තේ තියෙනවා කියලා ඊට පස්සේ යා ෆ්ලයිට්කෙන් බැහැලා මේ පල්ලයාආපෝට්ක ඇවිල්ලා පොඩි ළමය කනේ පොඩ්ලමයට ඉන්න ලෝගොල බලබලා මෙයා මෙම ලෝගොල කරගොන කරගොලගෙන ල් මරිකන ඔය කැමත්තන මාක් කරන්නක මත මමා කරන්න ඔයා මාක් කරන්න කියලා එයා ඊට පස්සේ ඒ ළමය මාක් කරන ඇමරිකාම තින වෙන ප්‍රාන්තයක් ඊටවස මෙයා මොකද කරන්නේ මං යනවා කියලා ෆ්ලයිට් එකත්දා කෙල්ල දෙන්න මතල් පරණ වයිපුත් ඇතර අලුත් කෙලයි දෙක මතඇල්ල දාලා එයා යනවර ළමය මාකරපු දැන්ට ගිල්ල ළමයිත් එක් ොලි බොල් පුට්බෝල් ගහන්න පුට්බෝල් ගහල ළමයි කියනවා මේ අයි හටත් එන්ඩ අපික සෙල්ලන් කරන්න යාගෙන හටක් කියල දෙයක් තීරික කවද්දන්නේ කියල හිනාවෙලා යනවා ඒ කතාවමං කිවේ එක හරි ලස්සන ඒ කියන්නේ ලස්සන තමයි ඒ මූවකේ තියෙන ලස්සන තම එක පෙන්න්නන්නේ මනුෂ්‍යයට මරණය තියෙන්නේ වර්තමාන ඉනක ඇතිකෙනට විතරයි. වර්තමාන ඉනකෙන කිසි බරක් නෑ පතලක් නෑ අන්න ඒක තමයි ගොඩක් කලාවට මේ ප්‍රටිස්සෙක් කරලා හමරයි සිරුවල්ල ගත් අවුල්ලන්න ජීවිත මේ පුහුණුව කල්ල හලාර යනවානක මේ කරය එකකාරකල මහන සිරුක ඇති ආයෙන් සිරුවෙන් ආයෙන් පන්සල් බල මන සිරුවර පොය ආය කරකිල එන හැටි ආයයාල පවුල් ජීත අසාර්ථකෙන් හැටි එලිය සෙට්ටෙන් ඇති හැටි අසාර්ථක වෙන්න මොකද යාලා කාලයක් මේක පුරුදු කරලා ගියාට පස්සේ අර ලෝක දෙකක් එකන රහතන් වහන්සේලා ගිජීත ඉන්න කියෙන දවසකරවට මේ මෙතන වැඩෙන මේක වැඩෙන්ට 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 අපිට අපිට අපිවනිකං දැනෙන් නැතුවෙන අපි සෙල්ලමක් වෙන අපිට කිසි බරපතලයක් දැනෙන් නැතිවෙන අපි අපිට අන්න එතකොට ඒ බරපතලයක් දැනෙන් නැති වුණාට පස්සේ සරල වනාට පස්සේ අපිට අර ඔලුවට කොච්චර දැම්මත් දැනෙන් නෑ කියන ලොකු සිද්ධියම ගක්ද කියලා ඒ දාන රයාල වටිනාකන් දාලා මෙහෙම ඉන්නන මෙහෙම කියලා දැනෙන්නෑ කිසි දෙයක් ගෙන අපිට අපි ළමයෙක් වෙලා වගේ අපිට අපිට නිල් පොඩ්ලමයින්ට මැනිකත් දුන්නත් වටින් නෑනි ඒවගේ එන්ඩෙන්ඩ එන්ඩෙන්ඩ වර්තමානයට එන්ඩෙන්ඩ අපිට මේ කිසි දෙක වටිනාකමත් දැනෙන් නැතිවන වටිනාකමත් දැනෙන් නැතිවුණට ලැබෙන ඔක්කොම ඔක්කොම ලැබිල තියෙන්නේ හැම වටින්න කොච්චර වටිනාකම හදවන්ඩ හැදුවත් දැනෙන්නේ එක අන්න ඒ වගේ දෙයක් මේ සත්‍ය සොයාගෙන යන අය එයාලා නිරායාසෝම ළමයි බවට පත්වෙනවා අය එයාලගේ ස්වභාවේ ගොඩාක් ළමයින්ට ළඟයි
ඒ නිසා ළමයි එයාලව හොයාගෙනවා. අර ලාෆින් බුද්දගේ තියෙන්නේ. ලාෆින් බුද්දගේ තියෙන්නේ එහෙම ස්වභාවයෙන් ලාෆින් බුද්දා වට්ට කරගෙන ඉන්නේ පොඩි අය. ඒ ලාෆින් බුද්දගේ වයිබ් එක, ලාෆින් බුද්දගේ 16 වෙනි සියවසේ හිටපු චීනේ හිටපු මේ භික්ෂුවක් නේ යා. ඒ කියන්නේ යා චීනේ හිටපු භික්ෂුවක්. එයා මොකද කරන්නේ මේ ලාෆින් බුද්ද මං අහලා තියෙන කතාව හැටියට ලාෆින් බුද්දා සූත්‍ර ඉගෙනගෙන බරපතල භාවනා ටෙක්නික් කරනවා. හවස වෙනකම් භාවනා කරනවා, සූත්‍ර ඉගෙන ගන්නවා, ගැඹුරු ඉගෙන ගන්නවා. වෙන බරයි දැන් මෙයා. මෙයා ඊට පස්සේ දකිනවා පොඩි ළමේ hina වෙලා දුව දුව යාට තියෙන හැම වැඩක් මෙයා කරනවා hina වෙවි. ඉන්න hina වෙවි උඩ පැන පැන නට 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 යාට තියෙන ඔක්කොම මෙයා කරනවා. මෙයා බලාගෙන ඉන්නවා මා අමුතු දෙන්නේ මේ මම හොයන්නේ සතුට. අර ළමයා ඒක ඉන්නවනේ අප්පා. උඩ පැන පැන hina වෙවි නට 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 එයා කරන වැඩේ උප්පරිම විනෝදයෙන් කරනවා, උප්පරිම සතුටින් කරනවා, සැමරීමක් විදිහට කරනවා, විඳිනේක කරනවා. ඉතින් මෙයා කල්පනා කරනවා මේක මාර දෙයක් නේ. ඒ ළමයා දිහා බලන් හිටියාම දෙනවා මම හොයන දේ අරයා සූත්‍ර දන්නෙත් නෑ, භාවනා ක්‍රම දන්නෙත් නෑ, ඔය ගැඹුරු නාම රූප දන්නෙත් නැතුව මේ ඒ ඔක්කොම මේ ඔය ඔක්කොම දැනන් අපි හොයන්නෙත් අරගනේ. ඔය ඔක්කොම විඤ්ඤාණ ගැනයි නාම රූප ගැනයි ඔක්කොම අහලත් අපි හොයන්නේ අර කියන ආය අපේ මුල තිබ්බර හිනාවනේ. ඉතින් වෙන මොකද්ද මේ හොයන්නේ අපි? වෙන මොකුත් අපිට වැඩක් නැහැ. මොනවා ලබන්නද ඔය ගැඹුරු අනමනන් කියවලා? එහෙම දෙයක් නෙමෙයි අවශ්‍ය කරන්නේ. අපි මේ ඔක්කොම කරලා හොයන්නේ අරක. අර ලාපින් බුද කල්පනා කරන යකෝ මම මේ දත් මිටි කාගෙන නිවන කියලා දත් කර මිටි කාගෙන පන්දාගලනවා. ඒ නිවෙන සතුටම අර ළමයා hina වෙලා එයාට වතුර ගිනි යන්න තියෙන වතුර ගිනි තියලා දේ පන්සලේ වතුර තියන් ගොනේ වතුර තියෙනවා. පඩිකම් හොදෙන් දැන් ළමයා පඩිකම් හොදනවා. එයා සිනාවක ඉන්නවා, හරිම නිදහසේ ඉන්නවනේ. මට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මට මොකද්ද මේ පිස්සුවක් ඇදිලා තියෙන්නේ? මම මොකද්ද මේ දත් මිටි කාගෙන දඟලන්නේ කියලා ඒ ලාෆින් බෝද එතන ඉඳන් ළමයා වගේ ඒ ළමයාව කමටහඬ ගන්නවා. ඒ ළමයාව කමටහඬ අරගෙන ලාෆින් බුද්දත් මොකද කරන්නේ? ගන්නවා ලොකු මල්ලක්, ලොකු මේ ගෝනි මල්ලක් අර ගන්නවා, කරට දා ගන්නවා. කරට දාගෙන එයාත් හිනහා වෙවි යන්න ගන්නවා. පන්සල් අත හරිනවා, පන්සල අත හැරියා, ගෝලියෝ ටික අත හැරියා. එයා මොකද කළේ? ඔක්කොම ගත්තා කරට මල්ලා. කරට මල්ලක් අරගෙන එයා හිනහා වෙවි යන්න පටන් ගන්නවා පාර දිගේ. මිනිස්සු කල්පනා කළා මෙයාට මෙන්ටල්ද දන්නේ, මෙයාට පිස්සුද දන්නේ නැහැ, මෙයාට පිසුද දන්නේ නැහැ කියලා. මිනිස්සු මුලින් 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 මේ එයාට පිස්සු කිව්වා. ඒ මෙයා මේ සාමාන්‍ය මිනිස්සු වගේ නෙමෙයි, මල්ලක් අරදාගෙන ඔහේ පිස්සෙක් වගේ hinavi යනවා පාර දිගේ. පොසත් ගෙදරකට ගිහලා කීයක් අර ඉල්ලනවා. මිනිස්සු බයිනවා මේ මහනෙලා සල්ලි වලට කෑදරකම කියලා බයිදි අයියෙන් hina වෙනවා. සමාජසෝ අනේ හොඳ හරි සතුටින් ඉන්න භික්ෂුවක් දැක්ක කාලෙකින් කියලා හරි හොඳ කියනවා. ඒත් එයා hina වෙනවා. ඒ දෙකේ වෙනසක් ලාපින් බුදර තේරෙන්නේ නැහැ. දයාට අර දැකලා තියෙන අර ලොකු බඩක් තියෙන අර පින්තූර තියෙන අර චීනයි චයිනායේගේ අර පෙන්ෂුයි කියලා කියන්නේ. අර ඒ අර ලොකු බඩක් තියෙනවා. ලොකු බඩක් කල්දරයක් වගේ ඉන්න බඩක් තියෙනවා. ළමයි ඒ බඩ කුජු ගාවනවා. එයාට ළමයි හරි ඒ කැමති යාට. එයා ඉන්නෙම ළමයි එයා වට කරගෙන ඉන්නේ. මොකද එයා අර මල්ල පිරුණාට පස්සේ ඒ පාරවල් දෙපැත්තේ ඉන්න ළමයින්ට කැමති දී යනවා hina වෙවි. ඒ පාරවල් දෙපැත්තේ ඉන්න ළමයින්ට අර මල්ල පිරුණාම එයි බැනුන් ආදී hina වෙනවා, හොඳ කියා දෙත් hina වෙනවා. ඒ ඔක්කොම hina වෙලා ඊට පස්සේ අර දැන් ඒ අර පාරින් ළමයින්ට කො අකුරු කියලා දෙනවා. එක්ක යනවා. ඔහොම දැන් මේ යනවා. එතකොට මිනිස්සු දැන් මිනිස්සු කියන්න ගත්තා එක්ක මෙයාට පිස්සුද දන්නේ නැහැ. හැබැයි එහෙම කියන්නත් බෑ. එයා තුළ මොකක්දෝ දෙයක් තියෙනවා වගේ. මොකක්දෝ දෙයක් තියෙනවා වගේ. මිනිස්සු කියන්නේ දැන් මිනිස්සු එක 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 අදහස් දා ගන්නවානේ. ගොඩාක් hina වෙලා හිටියොත් මිනිස්සු හිතන්නේ යාට මොකද ට්‍රැක් එකක් ඇති. යන්නේ ට්‍රැක් පැනලා වෙන්න ඇති යාට. එහෙමනේ අපි හිතන්නේ. අර මං මේ දවස්වල රෝෂෝගේ ජීවිත කතාව කියවන එකේ රෝෂෝ කියනවා යාගේ ඉස්කෝලේ යන කාලේ ඒක ඔය නිකන් ඉන්න වෙලාවට කියවනවා මේ විනාඩි 10ක් 15ක් කර යමුනොත්. ඒක ලස්සන කතාව දිනවා යාගේ ජීවිත කතාව. එයා කියනවා එයා විශ්වවිද්‍යාලය යන කාලේ එයාට මේ විශ්වවිද්‍යාලයේදී එයා නැවතිලා හිටියලු ගෙදරක. ගෙදරක එයා පාන්දර 3ට නැගිටලා මේ ඒ පළාතේ නිකන් අර ඒ නගරේ වටා රවුමක් යනවලු ගම වටා ගමයි ඒ නගරේ හරහා රවුමක් ගිහිල්ලා ආයේ උදේ 3ට නැගිටලා පොඩි ඉස්ලාම කරන්න එයා වෝකින් එකක් යන එකලු. සක්මන් භාවනාවට වගේ එයා යනවලු ටික හයියෙන් ඇවිදිනවලු උදේ.
උදේ තුනට නැගිල්ල තුනේ නැගිල්ල ඇද්දි එක ලොකු ගෑක් තියනවලු එතන මුරකාරයෙක් ඉන්නවලු ඒ මනුස්සයා විතරු ලේලාට ඉන්නේ අනිත් ඔක්කොම නිදි දැන් එයා කියනවා දැන් එයා එහෙම නිදිනවා දැන් එහෙම දැක්කට පස්සේ කියන අර මුරකාරය විතරයි දකින්නේ මෙයාට හිතනවලු මේ හැමදාම ඉස්සරහාට සක්මන් කරන්න ඕනේ නැහැ පොළ පස්සට සක්මන් කරන්න ඕනේ කියලා දැන් එයා පාරේ පස්සට ඇවිදිනවලු දැන් මේක ඒ කියන්නේ මේ ඕෂෝ කියනවා එයාට පුංචි කාලේ ඉඳලා එහෙම අර එක ජීවිතේ වැඩක් නැහැලු එක එක දේවල් හදනවා කඩනවා ආය අරග කරලා බලනවා මේ පැදර කරලා බලනවා ඉස්සරහාට ඇවිදලා බලනවා පස්සට ඇවිදලා බලනවා ළමයි වගේ එයා කියනවා එයාගේ ජීවිතේම තිබ්බේ ඒ වගේ එක 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 විදියට එයා එකරියා ජීවත් වෙනවා දැන් අපි බලනකො අපි එක විදියටනේ මල් හැදුවත් හදන එක විදියට මොකක් කරත් කරක එකම විදිය විදත් යන එයා කියන්නේ එයා මුළු ජීවිතේම එක 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 දවසට එක එක දේවල් කරන කොහොමද දැන් අර මුරකාරය දන්නවලු මෙයාගේ කොහොමද එක එක විකාර දෙන්නේ ඒක දවසට එක විදියකට එනවා තව දවසට සික්සැක් යනවා තව දවසකට පිටිපස්සට යනවා ඉතින් ආයේ ආයේ ඉතින් එයාගේ ජීවිතේ කෝලමක් කරගෙන ඉන්නවා එයා එයාගේ ජීවිතේ කෝලමක් කරගෙන එයා එයාගේ ජීවිතේ රස විඳිනවා එයා යාලා මේක් වගේ එයා යාට ඒකින් එයා තෘප්තිමත් වෙනවා පුංචි පුංචි දේවල් කර කර පුංචි පුංචි දේවල් කර කර පුංචි පුංචි විකාරات එක්ක පුංචි පුංචි විහිළුත් එක්ක ජීවත් වෙද්දි කොහොම හරි දවසක් මෙයා උදේ යද්දි මේ කිරියා දැන් මෙයා දැන් පිටිපස්සට සක්මන් කරන්නේ මෙයා දැන් පිටිපස්සට සක්මන් කරද්දි දැන් ඊට පස්සේ දැන් කොමාරි කිරි අරන් ආපු මිනිස්සෙක් ඉදලා දෙන පාරේ ඉදලා. ඒ මිනිස්සෙක පාට මෙයා පිටිපස්සට එනවනේ යන්නේ දැන් එයාට පේන්නේ පිටි. ඉස්සරහට යනවා කියලා පිටිපස්සට එනවා කියලා නේ පේන්නේ. පිටිපස්සට යන්නේ දැන්. ඔස පිටිපස්සට යා මෙහෙ ඔය පැත්තේ පිටිපස්සට එයාට දෙනවා පිටිපස්සට පිටිපස්සට මිනිහෙක් එනවා. කිරි ටික කිරි කා කියන්නේ කිරිහා බාල්දි දෙක බිම දැමලා දිව්වලු. ඊට පස්සේ ඔස බැලුවලු කවුද කියලා හැරිලා බලද්දි කිරිකාරයේ දුර ඊට පස්සේ මෙයා යාගේ ඔක්කොම කිරි ටික හැරිලා මෙයා මොකද කරන්නේ මේ ඒ බාල්දි දෙක අරගෙන මේ මිනිස්සු අපස්සේ දිවවලු මේක දෙන්න ඒ හොයා ගන්නත් නැහැලු ඒ දුවලලු ඒසර මුරකාරයා කිව්වලු මං සිද්ධිය බලන් හිටියා ඔයා දන්නේ නැද්ද ඉන්දියාවේ පිටිපස්සට යනවා කියලා පේන්නේ හොල්මන් වලට කියන්නේ ඉන්දියාවේ තියෙන සොබ් ඉන්දියාවේ මිනිස්සු විශ්වාස කරන්නේ හොල්මන් තමයි පිටිපස්සට යන්නේ මේ මියා උදේ පාන්දර අතුරුනට හොල්මලක් දැක කියලා දුවලා තියෙන්නේ ඊළවත්තේ ඊට පස්සේ කොමාරි ඔෂෝගේවලු මෙහෙනම් ඉතින් මං මෙතන මේ කී මේ මාසේ ආවොත් ආයි බාල්දිය ගන්න මුරකරක ඔයා තියලා යන්න මං මේ ආවහම දෙන්නම් කියලා බැලුවලු දැන් හැමදාම ඔෂෝ කියලා අහනවලු අර ආවද නැහැ මාස 6ක් යනකම් වැත්ත දැක්කවත් නැහැ කිවලු මේ මිනිහාව කොමාරි ඔෂෝ කියනවා එයා ඊට පස්සේ මේ ගියාලු එයාගේ හිටපු දැන් යන රෙන්ට් එකට කැම්පස් එකට යන ගමන් ගෙදරකට අතරලා බෝඩිමන් ඉඳලා තියෙන්නේ බෝඩි මේ මිනිහයා කිව්වලු මේ මෙහෙමයි මේ ඔයාවේ පාන්දර ඇවිදින එක නවත්තන්න මේ පලාස් දැන් හොල්මන් සැරිසරනවා භූත ආත්ම සැරිසරනවා මේක මිනිස්සෙක් දැකලා මුළු ගමම බය වෙලා තියෙන කවුරුවත් ඒ පලාස් දැන් පාන්දරට යන්නේ නැහැ උදේටත් මිනිස්සු බයෙන් යන්නේ පාරේ භූතයෙක් ඉන්නවා කියලා බුදුහාරුත් කියන්නේ බය බේරෝ සූත්‍රේ සමහර තැන්වල මිනිස්සු බයයිලු යන්නේලු හොල්මන් ඉන්නවා කැඹුරු දවස්වල කියලා ඒ දාරේ මේ හොල්මන් ඉන්නවා කියලා බුදුහාරු කියනවා මං ගිහලා බැලුවා මේ කුරුල්ලෙක් පියාඹලාදී අත්තක් වැටෙනවා මුකුත් නැහැ කියනවා මේ තනි කර බොරු ඉතින් මේ හෙන ඒක ඊට පස්සේ ඕෂෝ කියනවා කියන්නේ තනිකර ජෝක් එකක්නේ මේක තනිකර ජෝක් එකක් වුණාට පස්සේ ඕෂෝ කියනවා මේ ඉතින් එයාට ඒ අයිතිකාරයා කිව්වලු මෙහෙමයි ඕෂෝ කිලා කිව්වලු ඔය ඇත්තටම සිද්ධිය උනේ මේකයි මම පිටිපස්සට සක්මන් කළා මම පිටිපස්සට සක්මන් කරේ කලුවරේ ගියා අර මිනිස්සයා බය වුණා ඕල්මනක් කියලා දිව දිවිල්ලට ඒ මිනිස්සයා බය වුණා ඒකයි ඇත්තටම හොල්මනක් නැහැ කියලා ඒත් මිනිහා කිව්වලු ඒ වුණාට ෂුවර් කරන්න බෑ මේ ඔයා උදේ යන එක කෝකටත් නවත්තන්න කිව්ල නෑ. ඉතින් ඒක මිනිස්සු මං කිව්වා මං හරි ආසයි පිටිපස්සට ඇවිදින්න. ඉතින් ලෝකෙ ඔක්කොම ඉස්සරහට ඇවිදින්න මං ආසයි පිටිපස්සට ඇවිදින්. ඒක නරක දෙයක් නෙමේ. ඒක පාන්දර ප්‍රශ්නකුත් නෑ කාටවත් හැපෙන්නෙත් නෑ. එතකොට කිව්වලු ඒක හරියන්නේ නැහැ. එහෙනම් ඔයා අපේ ගෙදරින් අයින් වෙන්න කිව්වලු. ඊට දවසක ගල ඉතින් මං ඔයාට සල්ලි ගෙවලා ඉන්නේ. ඔයා මට එහෙම එක පාට එහෙම කියනවා මං නඩුවක් දානවා කිව්වලු. කිව්වලු හරි ඔයා නඩු දාන්න ඕනේ. මං ගේවි කුල්ලා යන්නම් කිව්වලු. එතන හැවවලු ඉතින් මොකද ඔයා ඔච්චර බය කියලා කිව්වලු නෑ ඉතින් සුවර් නෑනේ ඔයා ඔය පිටිපස්සට ඇවිදිදි ඇත්තටම ඔයා හරහා අපේ ගෙදර හොල්මනක් ආවොත් එහෙම ඇත්තටම හොල්මනක් ආවත් ඔය පිටිපස්සට යන එකක් ඔයාගේ පස්සෙන් හොල්මනක් ඇවිල්ලා අපේ මට මමයි වයිෆුයි ළමයා ඉන්නේ අපේ ජීවිතවල ඔක බරපතල ප්‍රශ්නයක් අනේ ඒ වගේ ඊට පස්සේ විසිකම මම යනවා යන්න මේ ගියේ ඔයාම ඉන්න මං කාර් විකුණලා මං යනවා මේකෙන් කියලා අර ආන් වගේ මිනිස්සු හරි බයයි මිනිස්සු හරි නිකන් අර සාම්ප්‍රදායිකයි කියන්නේ හිතන්නේ අර පරණ විදියටමයි ඒ මතවාදයේ අදහස් ඒ විදිහටමයි ඒ අර මනුස්සයර වෙනස් වෙන්න බැරුව ගියා. ඒ ආගේ සංස්කෘතික අදහස් වලින් ඉන්දියාවේ තියෙන. අර මනුස්සයව ඕෂෝව තේරුම් ගන්න බැරුව ගියා. ඒ ඇයි ඉතින් එක මනුස්සයෙක් ඉතින් පිස්සු කෙලිනාගේ හැටි එහෙම තමයි, ජොලිපට්ටන්ගේ හැටි එහෙම තමයි.
යලා යාලා යාලගේ ජීවිතය යාලා ගත කරනවා යාලට දැන් එක. ඉතින් යාලා පිස්සු කෙලිනවා නිදහසේ. ළමයි වගේ. ඉතින් එමලා යාලා පිස්සු කෙලිද්දි එහෙම නිදහසේ ඉද්දි ඉතින් දැන් මම මේ කතාව කියාගෙන ආවේ ලාෆින් බුද්දේ කතාවට නේ ඔය අතරමැද කතාවක් ආවේ. ඒකත් අද දද දේශනෙත් ඒ වගේ ඉතින් පිස්සු වගේ නෙමෙයි. එහෙන් කතාව මෙහෙන් යනවා නෑනේ පිළිවෙල. දැන් ලාෆින් බුද්දේ කතාව කියන්නේ කියන්නේ ඔසෝ කතාවට ආයි. හරිද ලාෆින් බුද්දා මේ මොකද වෙන්නේ? ලාබින් බුද්දා ඊට පස්සේ දැන් මෙයාට මිනිස්සු හර පිස්සු කියලා එයා වෙලේ එමේ hina වෙනවා. හැබැයි ඒ උනාට මිනිස්සු තේරෙන් ගත්තා. මිනිසුන්ට මේක ටික ටික බෝ වෙන්න ගත්තා. මිනිස්සු ටිකක්ම hina වෙන්න යනවා දැන්. දැන් එයා කොහෙලේ මොනවා ආයුවත් hina වෙනවා. මොනවා කිව්වත් hina වෙනවා. බැන්නත් hina වෙනවා. හොඳ කිව්වත් hina වෙනවා. එයාට ඒ දෙකේ විශේෂයක් තේරෙන්නේ නැහැ. හොඳ කියන එකක තේරෙන්නේ නැහැ. යාට වදින්නෙත් නැහැ. යාට බැන හොඳයි කියවට තේරෙන්නේ නැහැ. ඔයා මාර කෙනෙක් කිව්වොත් වටිනාකමක් තේරෙන්නේ නැහැ. ඔයා මෙලො බයින්නත් තේරෙන්නේ නැහැ. යාට hina එකම සිනහාවක් යාට යන්නේ. ඒක මවපුහෙකුත් නෙමෙයි මේක නිකන් මවලා නිකන් මේ ප්‍රැක්ටිස් කරලා ගන්න එක නෙමෙයි මේක යාගේ નિરાයාසෙ. ඊට පස්සේ සමහර අය ඇවිල්ලා යාගේ අහනවා මේ දැන් සමහර අයට යාගෙන විශ්වාසයක් එනවා. මොකක් හරි දෙයක් ආදී මෙච්චර සතුටකින් මේ මිනිස්සයා ජීවත් වෙන්නේ කඳුලක් හොයන්න නෑ. නටනටා පාරේ යන්නේ. පොඩි ළමයි වට කරගෙන ඉන්නේ. පොඩි උන් ගොඩාක් වට කරගෙන උන්ට ටොපි චොකලට් දීදි නත්තල් සීයා වගේ ඉන්නේ. මෙයා මොනවා හරි දැන් දෙයක් දන්නේ නැති කියලා සමහර ඔය ගැඹුරු ධර්මයේ හොයන අය. සමහර එක්කෙනෙක් එක තරුණ දිනන මෙයා මොකක් හරි ජීවිතේම කැප කරලා සත්‍ය හොයනවා දැන්. ජීවිතේම කැප කරලා සත්‍ය හොයද්දි මෙයාලට හිතෙනවා ගිහිල්ලා මේ මෙයාගෙන් අහන්න ඕනේ. මෙයා මොකක් හරි දෙයක් දැනගන්න පුළුවන්. මෙයා දැන් මිනිස්සු අතරත් හරි ප්‍රසිද්ධයි. නිකන් හරි සිනහ වෙන මුනිවරයා කියලා. සතු ලාෆින් බුද්දා කියලා. කියලා මෙයා ගිහිල්ලා අහනවා සත්‍ය මොකද්ද කියලා. ඇත්තටම නිර්වාණය කියන්නේ මොකක්ද? සත්‍ය කොහොමද අවබෝධ කරන්නේ කියලා. සත්‍ය කොහොමද අවබෝධ කරන්නේ කියලා අහද්දී ලාෆින් බුද්දා මොකද කරන්නේ? එයාගේ මල් අරන් හයියෙන් පොලේ ගහනවා. එයාගේ මල් අරන් හයියෙන් පොලේ ගහනවා. පොලේ ගහලා එයා පොඩ්ඩක් වාඩි වෙලා නිශ්ශබ්ද හොම ඉන්නවා. ඉතලා ආයෙ hina වෙලා මල්ල කඩ දා ගන්න යනවා. ගලන්න එක හරි හරි එයා එච්චරයි වචන නෑ මුකුත්. වචන නෑ මුකුත්. එයා මුළු දහම උගන්වන්නේ එතනින්. එයා මුළු දහමම ගන්නන්නේ එතනින් මල්ල ගෑමුවා බිම වාඩි වුණා. ටිකක් වෙලා නිශ්ශබ්දව හිටියා. කතා නොකර නිශ්ශබ්දව හිටියා. ආයෙ hina වුණා. ආයෙ ගියා. එච්චරයි යාගේ මැසේජ් එක. එතනින් යා කිසි වචන එයා වචන පාවිච්චි කරන්නේ වචන කියන්නේ. අර ඒ වගේ මුනිවරයෙක් කියලා දිනවා මම තව සිද්ධියක් කියන්නම්. එහෙම කතා ටික. ඒ සිද්ධිය තමයි ඔන ඇමරිකාවේ හිටියලු මිනිස්සේ. ඒ ඇමරිකාවේ හිටිය මිනිස්සයා එයා එන පෝස දෙකලු දැන්. එයා එන ලොකු ධනයක් තියෙනවා දැන් එන පෝසත් මිනිහෙක්. ඉතින් එතකොට ඒ පෝසත් මිනිස්සයාට දැන් මේ එක පාට හිතා ගන්න බැරි කලකිරීමක් ආවලු. එයාට හිතා ගන්න බැරි කලකිරීමක් ඇවිල්ලා ජීවිතේ එපා වෙලා එයාගේ බිස්නස් උත් ඔක්කොම අයින් කරලා ඔක්කොම දුප්පතුන්ට දීලා එයාට හිතුණලු මම සත්‍ය නිවන හොයා ගන්න ඕන. ලෝකේ නැද්ද සත්‍යය? යා ඇමරිකාවේ හැමතැනම ගියාලු නේ. හැලුවිට සයාට ආරංචි එක්කවලු මේ ඉන්දියාවේ නිවන් දැකපු මුනිවරයෙක් ඉන්නවා කියලා. ඉතින් ගියාලු. ගියාමත් හයාව හෙව්වා හෙව්වා නැහැලු අන්තිමට ආරංචි වලලු හිමාල කන්දේ මුදුනේ ඉන්නේ කියලා. ඊට පස්සේ දැන් හිමාල කන්දේ දැන් මුදුනේ මෙයා ඉන්නේ. හිමාල කන්දේ මුදුනේ හිටියම දැන් මෙයා ඊට පස්සේ දැන් කුමාරේ එන්න කට්ටක් කාලා නැග්ගලු මුදුරට. යද්දි නාකි මිනිස්සෙක් ඉන්නවලු. ඒ අර කියපු විදිය හැඩරුව තියෙන ඒ කියලා මේ මං කිව්වලු මං ඔයාව හොයාගෙන ආවා කියලා. දැන් අරයා හිමාල කන්දේ මුදුනේ ඉන්නේ. කිව්වලු මම මේ ඇමරිකාවේ ඉඳලා ඔක්කොම මගේ දේපළ ධනය ඔක්කොම අයින් කරලා මට හිතුණා මේ මට ඔක්කොම ඇති වුණා. මේ ඔක්කොම පා වුණා මට වස්තුවයි ධනයයි රස්සාවලුයි ඔක්කොම. මට හිතුණා මොකද්ද නිවන හොයාගන්න ඕනේ කියලා. මං ඉඳලා ඔක්කොම අතහැරලා දාලා මං ආවා මේ ඔයා හොයාගෙන. ඔයා තමයි මට ආරංචි හැමෝම කිව්වේ මේ නිවන් දැකලා ඉන්න රහතන් වහන්සේ කෙනෙක් මුනිවරයෙක් සත්‍ය අවබෝධ කරපු. එයා කිව්වලු මේ ඇමරිකාවේ ඉඳලා ආවේ ඇමරිකා සිගරට් යන්නේ නැද්ද කියලා. ඊට පස්සේ අර මනුස්සයා කියන්නේ දැන් ඇමරිකා සිගරට් එකක් කිලුවට පස්සේ කිව්වලු මේ මනුස්සයා පුල් අප්සර්ඩ්ලු දැන් ඈ රහතන් වහන්සේ කෙනෙක් මුනිවරේ සිගරට් ගහනවාද? ඒගොල්ලෝ ඉතින් මම මේ මුනිවරු සිගරට් ගහන මූණ පොඩ්ඩක් අප්සර්ඩ් ගියාලු දැන්. ඉතින් අර රට රාජ්‍ය අතහැරලා ඉන්දියාවෙත් ගිහිල්ලා අර හෙන කට්ට කාලා හුස්ම ගන්නත් අමාරු මුදු හිමාල කන්ද මුදුර කියන හුස්ම ගන්නත් අමාරු සිනුත් මදි ඒ වගේ හුස්මත් ගන්න අමාරු වෙන ගමන් මෙයා සිගරට් එකක් ගිලනවා. ඇමරිකා සිගරට් යන්නේ නැද්ද කියලා. ඊට පස්සේ ආවලු ඊට පස්සේ මේ අප්සෙට් ඇයිද ආවලු ඇයි අප්සෙට් කියලා. ඇයි ඉතින් ඔයා රහත් වෙලා නැද්ද කියලා. ඉතින් රහත් වෙලා ඉන්නේ රහත් වෙනවාම සිගරට් බොන්න බැයිද කියලා ඇහුවා. රහත් වුනහම ගෝලිපියක් ගහන්න බැයිද කියලා ඇහුවා.
එකකොට යා වරුතය දැ ඉ අර මනුසදැන් කල්පනක රහත් වනාව ගොල්ලිපියක් ඇතර ගහන්ඩ බැපුලුව ට පුුවන් ඇති රහත් වනා කියලා ගොලිපයක් ගන්න එක බැදින්න ඇත මරසමකට වතිදිෙන මොකර අවලකුත් නෑන ඒ පොඩි පොට සැක ඒවනට යගෙන මංහිතුව රහත් චිකටිය සිකට ගහන්නෑ කියලන්න ගෝලි ගහන්න ලෝකල් ගහන්නෑ කියලා නේතුවී එතකොට එතකොට දැ අමසේ ලට අවුල්ටික අවුල් මන්න මයිසික පට සික ද දුන්න රට පත්තු කර මහල් වනුස්සයා සිකරට් එක බොන ගම ඉතින් දැන් කියනවලු මේ දන් කතාකර න කතාර න අරස නොල දන අප්සට්ද රහදන්නාස කෙනෙක්වා කන වෙන්න ගෝල්ලිප් හන මන නාගිමිනිකවන ආපුගම ගොල්ලිප හමක් ඇවත්න මුකුත්න ගොල්ලි පැන දකිව ඒක පත්තු කරගෙන ඒක පත්තු කරගෙන මේ මනුසය දැන් නිකන් වල් පල කිය කියෙන මට නිවන ගැන කියන්න බැයිද නිවන ගැන මට කියන්න බැයිදි කියලෙව නිවන මොකක්ද කියලා මං හයාගෙනාව නිවන මොකක්ද දන්න සත්‍යය මට කියලදන්න බයිද කියලෙව මෙයා ඉල්ලා තියෙන මේ වෙද්දි අර අද්වයිත කියෝවලා එන්න යම් ඇමරිකාවේ පුළු රිසර්්චයක් කරලා වේද ගැන උපනිෂත් ගැන බුද්ධාගම ගැන ක්කොම ඉගෙනගන ඉගෙනගන ඒවයි පරතරයට ඉගෙනගෙන ඇවිල පොත පොත්ත කටපාඩන් කරන ඒර ඉන්දියාවේද ඇමරිකාවේද ඉගෙනගෙන ඔක්කොම අතහැල්ල කාලයක් ඒ ඉගෙනගෙන වාගෙන ඇවිල දිනාදන්නාසකෙන ඉවාසකිවලු මේ ඇහවලු හරිම සත්‍ය කියන වට හවාන් සිකරට තියනද කියලවෝ හවාන්ගේ ඇමරිකා තින ටික හොඳ සිකරටවර්ග මේක තින හවාන් සිකරටන මගේ ඇති දැ නෑගවල් එනම් බෑ සත්ති ගැන්ිකව ගිල්ල අය ගිල්ල පුළුවන් හවාන් සිකරට පෙටිය කරන්නට මට හවාන් සිකරට පෙටිය කරන්නට හාසිකර පෙටියක් සිකරටිය කරඟාව ඔන්න කියරක කියනවන් නිවන්ද කලන්න හරිටම හරිටමන් සතති දන්නවා අරම සති දන්න බ හාන්සිකරට තුන කියන්න අනමලති ආය ගිල්ල පල්ල අඩිගල රිමල් කන්ද බෙල හාන්සිකරට ගන ඉල්ල යට හාසිකරට දෙට නොනද ආය හාසිකරට දෙට වෙනවා ඉර්වස්සිදෙන් කියනලු මේ එම නැත්තන්නම් කියන්න බෑ සොරී මේ සතති දන්නවමන් හරිටම සමත් දෙකල තියෙන්නේ හැබේ පාර කියන්න හාන්සිකරට න්න ඕනෙකව දුස්කර ම දැනුත් මාරුවෙන් හුස්මදන්නේ යදදි මැර ති ඒක ති කරන්න දැ නෑගවල් ඔයාට හන්ට පුළහන ති එන්ට හවාසිකරට කර කොට කියන්න මැරන ති කරන්න ද නැගවල් ඉරවාස කියලකිවල යනගමගකල මුකුත්ම කියන්න ති මුත් පට කියන්න දන්න හවාන්සිකරට ගෙනාව දර කියන්නේව හැබ යනගමන් කිවල්ල හැරල ඇද ඔයා ඉස්සල්ලා ගෙදරට කියල්ල ඔයාගේ ගෙදර පොඩ්ඩක් රෙස් කරන්නකිවල් ඔයා ගෙදරට ගිල්ල ඔයාගේ පොඩ්ඩා විවේකෙන් ටිකක් ඉන්ඩ ඔයා හපව යන්න ඔයාගේ ගෙදරට ඔයාගේ ගෙදරට හපව ගිහිල්ලා ඔයා විවේකයෙන් ඉන්න ටික ඉර්වාසේ අයන්ඩ වශනුත් එන් ඩර්ග හවාන්සිරට කර එඩිකෝල් ඉවාස දැමයාට දැන අපසට දැ සත්තක වන්න ගෙදර ගිල්ල ඉඩි කොලස්ට එකක ගෙදරට කියල ස්ටක ටික නිහස ස්ටක ඉඩකිවා එචරයි කිවේ ඉවාස මෙයාට යනගම මෙයාටක පාට දැම් මේ කියන වචනත් එක්කර යාගෙන ගත දර්ශනව දකිට කතර යගෙන ගත සූත්‍ර උපනිෂාත් වේද අරද්වායිත ඇයි අයිගර කරනකි ඒ වගේ තියන්න ඔය කතාවනේ කියන යාටක පාට මතක් වෙනවා අද්වායි තිගෙන ගත්තත් බුද්ධාගමෙන ගත්තත් මොකක් ඉගෙන ඔය හැම ඒකම එක කතාවයින තිබ්බි ඔය හැම දර්ශනයකම යාට මතක් වුණා මේ මෙයා කිපු වචනය තිබ්බි ඇතුළත විවේක ගන්න කියලා තිබ සිතිලට අන්න එපා කියන මේ රූපට බැඳෙන්ඩපා රූප කියන්න බිත්තිය සිතිලි කියන්නේ බිත්තිය තමන්ගේ ඒ දෙකෙන් ඔබෙහි විවේ ඒ දෙකට බැදන්නතු රූපට සිදිලියලට මනසරවත් බැදන්නනැතුව තමන්ගේ ඇතුළ ගෘහය තුළ ඕකතමයි හැම ආගමකම තියෙන්නේ ඕක අද්වායතය ගෙන ගත්තත් සෙන්නේ ගෙන ගත්තත් මහායානය ගෙන ගත්තත් තෙරවාද ගෙන ගත්තත් මහානාව රූපි ගෙන ගත්තත් ඔක්කොම කියන්නේ මේ සිතිවිලි කියන එකට බැදන්නතු තමන් තමාතුළ විවේක්කන්න තමන් තමාවක රෙස් කරන්න ඉතින් එයාට ඒම මේ මනුස්සයට එක පාට මතක් වෙනවා යකොඩෝ මෙයා ඇත්තම කතාවනේ මට කිව්වේ මෙයා මේ මට කතාව කිව්වා මෙයා අර හැම මම මෙච්චර කල් කියපු හැම පොතකම තිබ්බේ ඕක තමයි වෙන විනිද නාමරූප හැටියට කියලත් සංකාර හැටියට කියලත් එක එක නම් දාලත් එක එක විස්තර කරලත් තිබ්බේ එලි බාහිර අරමුණුවලට පයින් නැතුව ලියට පයින්නතු ඇතුළෙම තමන් රෙස් කරන්න තමන්ගේ සිහිය තුළම තමන් රෙස් කරන්න තම ඒක තමයි මගේ ගෙදර ඒක තමයි මගේ නිවහන ඒක රෙස් කරන්න කිව්වේ දෝකන හැම තැනකම කියල තිබිකල මෙයාට එක පාට බහිද්දි තක්කෙනවා අන්න ඕකම තමයි ලාපින් බුද්ධත් කරන්නේ අර ලොකූ මල්ල කර අපි මේ එන්න කතාවක් එන්න දර්ශන එන්න දේවල් ඔළුවේ දයාගරනෙමේ යන්නේ ඔය ඔක්කොම දන්න දැනුව ගහන්ඩ පොළොවේ ගහල වාඩිවෙලා මොකුත්තකට රෙස් කරන්න ඒ රෙස් කරගර ඉද්දි ඉබේම හිනාවෙයි
සිනහාව ඇතුළෙම ඒ ඇතුළි තමන් තමන්ගේ නිවහනේ විවේක ගද්දී තමන් තමන්ගේ ඇතුළෙ විවේක ගද්දී ඇතුලාන්තයෙන්ම ඒ හිනහාව මතුවෙන්ට පඩන් ගනි සතුරු මතුවෙන්ට ගනි. ඊට පස්සේ ආයෙත් මල්ල කඩ අරන් මල්ල කඩ ගන්නවා ගැන ආයෙත් සාමාන්‍ය විදිහ කරපු ජීවිතය ගත කරන්න. ඒකනේ අර කිව්වේ අර මුනිවරයා දෙන්න එයා ගෝලිප් එක දෙන්න ගෝලිප් එක. එච්චරයි. දෙන්න මල්ල ආයෙ කඩ ගන්න හිනා වෙලා යන්න. දැන් මල්ල කරට ගත්තත් හිනාව අඩු වෙන්නේ නැහැ. මොකද ඇතුළත හිනාව දැකලා තියෙන්නේ. එළියේ කොච්චර ආයෙ මල්ල කරට ගත්තත් එයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එයා ඇතුළෙන් මෙයාගේ හිනාව ඇවිල්ලා ඉවරයි. එයා තමන්ගේ ඇතුළෙන්ම විශ්‍රාම අරගෙන තියෙන්නේ. ඇතුලේ විවේකයටපත් වෙලා ඇතුලාන්ත සතුට හොයාගෙන ඇතුලේ හිනාවක් ඇවිල්ලා තියෙන්නේ යාට. යාට දැන් අමුතුවෙන් හිනා වෙන්න දෙවල් ඕනේ නැහැ එළියේ. ආය අරම් ප්‍රැක්ටිස් ඕනේ නැහැ. එයා එයාගේ ඇතුලාන්තයෙන් හිනා වෙලා තියෙන්නේ. ඉතින් එතකොට එයා එයාගේ ඇතුළට හැරිලා සතුට හොයාගත්තට පස්සේ එයාතුළ නිරායාසෝ හිනාවක් එනවා. අර බෝධිධර්මහාමුදුරන්ගේ මං කියන්නේ අපි දවසක දැන් මේ කතා අද ගොඩක් කතා යන්නේ මේ බෝධිධර්මහාමුදුරන්ගේ තියෙනවා මගේ ජීවිත කතාව අපි කතා කරමු ලස්සනයි කියලා එක. බෝධිධර්මහාමුදුරන්ට මේක පාට භාවනා කරගෙන ඉද්දී සිනහාවක් ආවලු. ඒක හැම තැනම මේ ගස් කොළන් හැම තැනම හිනහව රැවුපිලි රැවදුන්නලු. ඊට පස්සේ ලා එයා ඒ ලයිටඩ් වෙච්ච දෙන නිවන් දැක්කගෙන යාට හයියෙන් ගියපු හිනාව ගිය තැන යාට හයියෙන් හිනාවක් ආවනේ. දැන් ඒක එතන පන්සලක් හැදුවලු. පස්සේ පන්සලක් කරලා මිනිස්සු විසාද ගන්නවලු. ඒ පන්සලට ගියාම අදත් මේ බෝධිධර්ම හාමුදුරුවන්ගේ හිනාව ඇහෙනවා කියලා. බෝධිධර්ම හාමුදුරුවන්ගේ හිනාව ඇහෙනවා කියලා අදත් මිනිස්සු යනවලු රෑ 12 විතර එක ඇහෙන්නේ කියලා 12යි 4යි 4 කියලා මිනිස්සු ගිහිල්ලා හිනාව ආන්න යනවලු. ඉතින් එතකොට ඇත්තට මේ කතාවේ මොකක්ද? ඇත්තට මේ ඒකේ ඇත්තම යටි අර්ථය හොයලා බලද්දී ඒකේ තියෙන්නේ එයාගේ හිනාව යනවා නෙමෙයි. කියන්නේ බෝධිධර්ම හාමුදුරුවෝ නිවන් දකීද්දි තේරුම් ගත්තේ මොකද්ද? යකොඩු මම ළඟම තිබ්බ නිවන මම මේ කටු කාලා පන්සල් ගානේ ආරන්න ගානේ මේව කරලා දුවල 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 අන්තිමට මේක තිබිලා තියෙන්නේ මන් ළඟනේ. අර අල්කෙමිස් පොතේ තියෙන ඉතේ කතාවනේ. එයා හොයාගත්ත ගියු නිදානේ එයා ඊජිප්තුවට යනවා. අන්තිමට ඊජිප්තුවේ ගිහිල්ලා එයා හිතන් හිටපු ඇඳ යටම තමයි තිබිලා තියෙන්නේ. කයින රවුමක් ගහලා එනවා. ඉතින් එතකොට බෝධිධර්ම හාමුදුරුවන්ට හිනා යන්නේ මම ළඟ මේ දැන් මෙතන මේ දැන් තියෙන එක හොයන්න මම කන කටු අර මන්ත්‍ර කියනවා මේ යෝග කරනවා අරව කරනවා මේවා කරනවා අරක කරලා බලනවා මේක කරලා ඔක දිනනද හොයනවා මං කියනවා වැරදි කියන එක නෙමෙයි ඒ වුණාට ඒක දැනටත් ඒ විදිහටම තියෙනවා පොඩ්ඩක් රෙස්ට් කරන්න විතරයි ඕනේ අපි රෙස්ට් කරන්නේ නැතුව හොයනවා ඒක හෝ ගාලා දඟලනවා ඒ අරමුණක් විදිහට ග්‍රහණය කරන්න නිවන කියන එක මේ නිකන් ස්වභාවිකව හෙවීම අවසන් වීමත් එක්කම මතුවෙන එකක් නැතුව මෙහිම මාර 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 දුකක් විඳින්න අවුරුදු 20 30 40 ගණන් ඉස්ස කරන්නේ නැතුව විවේකයටපත් වෙන්න දෙන්නේ නැතුව හරි නහාගේ වෙනකන් දත් ඇලෙනකන් දුක් විඳිනවා. ඉතින් ඒකනේ ඒ ගමන බුදුහාර අතහැරලා වාඩි වුණානේ බොහොමද එච්චරයි දැසී බුදුහාර කලේ ඔච්චර අර අවුරුදු 6ක් අතලා මේක හරියන්නේ ඔක්කොම දුෂ්කර ක්‍රියා කරලා අතහැරලා කහායට වාඩි වුණා එච්චරයි අවබෝධය අවදි ආවා බුද්ධත්වයට ආවා. ඉතින් ඒ වගේ බෝධර්ම හාමුදුරුවොත් මේ අර වගේ මොකද කරන්නේ? එයාට එක පාට බක බහස් කළ හිනාවක් ආවා. එයා නිදහස් වෙච්ච ගම. එයාගෙම සත්‍යයේ මේ දත් පිටි කාගෙන බරපතලලා හෙන සීරිය සිද්ධාන්තයත් ඔය ඒක එයාට දැනෙද්දිම මේ මෙතන මහතුල දැන් තියෙන එකම මොන අවුලක් කරන්ද හිටියේ මේ හිනා වුණා. ඉතින් එතකොට දැන් එතන ලාබින් බුද්ධ ඉන්නේ බෝධර්ම හාමුදුරුවන්ගේ පන්සල ළඟට පන්සල රැය 12ට යන අයට බෝධර්ම හාමුදුරුවෝ hina යන්නේ මොකද්ද? ඉතින් මම්ම ඔඩේ කියලා මට තේරිදිලා බෝධර්ම හාමුදුරුවෝ hinaව අපිටත් දෙනවා. ඉතින් බාහිර බෝධිධර්ම කෙනෙක්ගේ hinaවක් අහන්න අවුරුදු 400කට 500කට ඉස්සලා මැරිච්ච කෙනෙක්ගේ සිනාවක් දැන් අහන්න බාහිරින් මොන මොඩේද ඉදිරිය ගිහලා ඉන්න ඕනේ හතර වෙනකම්. ඒකට hina යන්නේ. ඒකයි බෝධිධර්ම හාමුදුරුවෝගේ තා hinaව තාමත් ඇහෙනවා කියන්නේ. බෝධිධර්ම හාමුදුරුවෝගේ ඉනාව තාමත් ඒ පන්සලට යනවා ඇහෙන්නේ කියන්නේ හරියදී. බෝධර්ම අඩත් ඉනා ගියා. මං ඇතුලේ තියෙන එකක් මම මේ බාහිරින් ඔයලා ගත්ත ඉනායේදී ඉනා යනවා. ඉතින් අරකට ගිහිල්ලා අහන් ඉන්න ඇයටත් එයාලත් යන්නේ එළියෙන් බෝධර්ම අරගෙන ඉනාව යන්නනේ එළියෙන් නිවන යන්නනේ ඒ ඉනාව අහලා නිවෙන්නනේ. ඉතින් අවුරුදු 400 500කට ඉස්සලා මැරිච්ච කෙනෙක්ගේ ඉනාවක් අවුරුදු 500කින් ඇහෙන්නේ කොහොද ඕකක් අස්සේ. ඉතින් එතකොට ඒ තරම් මෝඩෙද්ද කියලා ඉනා යනවා ඉතින්.
මම ඒදරම් මී අරගෙද්ද එතෙන්ට ගී ලයිට යාම අවහලක් මිටිය මරනය මරනය ස්ට භාවනාරයගේ ඉච්චර පෝටද ඔබලකට බාාවනකල ම තිබුතු හරවා රහලු මර ලඟ තියාගන්න ඔය ස්නට නිවඳගෙනවන එච්චර මෝඩද ඌස්නෙ කර නිවන්දගන්න ළඟ හිටියාව නිවන්දගින්. ඉති එච්චර මෝඩේදල් අපිට අපිට හිනා යන්නේ අපි කෙරෙහිමයි. අයියෝ මේ දුවපු දිවිල් අයියෝ මේ කාපු කට්ට මේ මොකක්දෝ එක පවරුයි එනජී අරකයි මේකයි දඟලගෙන 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 මේ තමාහ තුළ තියෙන නිවන මේ දැන් තියෙන නිවන මෙතන තියෙන නිවන. ඉති ඒක තමයි අර ලාබෙන් පුද්ධ එකයි මල්ල කටරං ආ හිනා වෙලා යන්නේ අර උගන්නවා උඹගේ ඔය කතා ඔක්කොම අදලා පොඩ්ඩක් උඹ රෙස්ට් කරා. එත උඹ තුලින්ම ඔය ඔක්කොම එයි. ඊට පස්සේ පරණ ජීවිතය ආය අර ක්‍රියාශීලී ජීවිතේට මල්ල කරේ දාගෙන ආය යන්න. ආය ක්‍රියාශීලී ආය ජීවිතයක් ගත කරන්න හොඳ. හොඳට හිනා වෙන්න, හොඳට නිදහසේ හැමෝම එක නටන්න, සමරන්න, ජීවිතේ තෙන්න ඉතින් එහාට. හැම දෙයක්ම මොකද ඔබ තුල තියෙන ඔබ සත්‍ය දැක්කා. ඒක කොහෙවත් කාලඟවත් කොතනකවත් තිබ්බ එකක් නෙවෙයි. දැන්ටත් මා ළඟම තිබ්බ දෙයක්. ඒකත් මම ඒක තේරෙන්නේ නැතුව මම මේ දැඟලුවා මෙච්චර කාලයක්. අන්නේ නිසා එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ හැබැයි ඒ සිනහාවේදී අර මං මෙහෙම ඒ සිනහාවේ බුදුහාමුදුරු සූත්‍රවලදී ගොඩාක් කියන්නේ කොයිලාකවත් ඒ සිනහව ද්වේෂයෙන් එන්න පුළුවන්. ඒක බයානක. දැන් සමහර අයනේ අපි අර හින්ට් ගහන්නේ. එහෙම ඒ ඒක වැරදි. දැන් සමහර අය හිනා වෙන්නේ නිකන් අර තව කෙනෙක්ට වැරද්දක් වුණා. ඒ එන්නේ මගේ ඇරියස් එකනේ. අර අපි හිනා වෙන්න ඕනේ අනිත් කෙනාගේ හිනාව උපද්දවන්න විහිළුවක් කරලා අනිත් කෙනාව හිනා ගන්න. ඒ කෙනාව පච කරන්න ඒ මනුස්සයාව නිකන් අර හින්ට් කරලා ඒ එතකො ඒත් හිනා වෙන්න පුළුවන් අපි නිකන් අර මනුස්සයෙන් අර ඔලොක් කර මොකක් හරි අවකැපෙන දෙයක් කියලා නිකන් යව රිද්දන්න නිකන් හින්ට හින්ට් ඒ ඒ ඒක කවදාකවත් මං හිතන්නේ මුනිවරයෙක් එහෙම හිනා වෙන්නේ නැහැ. තව මනුෂ්‍යයෙක්ගේ අර දේශයෙන් එතන තනි කරපු අර අපේ තියෙන අර තිරිසනානේ අර මනුස්සයාට හිනා කරලා මං හිතන්නේ මුනිවරයෙක්ගේ හිනාවක් කවදාකවත් ඒ හිනාව නෙමෙයි. යාගේ ඇතුළෙන් ආපු ඒ මනුස්සයා හරි කැමති අනිත් මනුස්සය මුළු සභාවම හිනා වෙලා ඉන්නවා දකින්න. එයාට ඕනේ හැමෝගෙම හැස්සකින් හිනාව දක්වන්න. එයාගේ හැම මුහුණකම හිනාව ගන්න. එයාගේ හාස්‍ය එන්නේ ඒ වගේ තැනේ. අර ඊගෝ හේකින් ද්වේෂකින් දැනකින් නෙමෙයි. ඒ ද්වේෂෙන් හිනාවේදී තේරෙනවා අපිට අපෝ මේ මනුස්සෙම හිනා වෙන්නේ අර මනුස්සයව නිකන් අර කන්ඩෙම් කළා නිකන් අර පහත් කළා හින් පාස් කරලා රිද්දන්න. හැබැයි මොනිවරයේගේ සිනහව එන්නේ එහෙම නෙමෙයි බඩෙන්මයි එන්නේ. ඒක හදවතින්මයි එන්නේ. ඒ වගේම එයා හිනා වෙන්නේ හැම වෙලෙම එයාගේ තියෙන මෝඩකමට. ඒ නිසා බෝධිධර්මහාමුදුරුවෝ කියනවා එහෙම බරපතල වුණොත් පොඩ්ඩක් බලන්නලු මේ බරපතල වෙලා ඉන්න කෙනා කොහෙද ඉන්නේ කියලා. ඉතින් බලාදී මමනේ දැන් ඉන්නේ සීරිස. ඒ බරපතල වෙච්ච කෙනා ඉන්න කෙන තැන බැලුවාම ඉන්න තැන නෑ. ඒකට හිනා වෙන්න කියනවා. දැන් අපි හෙන සීරිසරා මොට දැන් එපා වෙලා තියෙන මෙහෙම කියලා. ওই බරපතල වෙලා ඉන්න ගමන් බෝධර්ම හඳුරෝ කියනවා පොඩ බලන්න ওই බරපතල වෙලා ඉන්න කෙනා කොහෙද දැන් ඉන්නේ? කටේද, බඩේද, ඔළුවේද? මොකද්ද ওই බරපතලකම කියන්නේ කියලා බලන්න. බැලුවම එහෙම මුකුත් නෑ නිකන් සිතිලි ටික. හිතන එච්චරයි. අර එක හඳුරු කෙනේ බෝට්ටුවක යද්දි මිනිසුන්ගේ කරදරයි කියලා ගඟ මැදට යනවා බෝට්ටුවක. ගිහිල්ලා භාවනා කරද්දි බෝට්ටුව මේ හැප්පෙනවා. ඒක මෙතෙන් ටෙන්ඩත් බෑනේ මිනිස්සු අවිල්ලා හැප්පෙනවනේ මගේ කියලා බයිනවා. බැලලා එකවර ඇස්සල බලද්දි නිකන් හිස් බෝට්ටුවක් හැප්පිලා. ඉතින් එතකොට එක පාට උන්නහස නිවන් දකින්නවා. ඉතින් ආයෙ වගේ මේ අපි මේ හෙන්න බරපතල සීරියස් අරන් ඉඳද කායකද මේ හැප්පිලා තියෙන්නේ? කවුද මේ හැප්පිලා බර සීරියස් අරන් ඉන්නේ කියලා බැලුවොත් එහෙම මොකුත් දෙයක් නැහැ. මෙතන ශූන්‍යයි. ඉතින් එතකොට බකස් කාලේ හිනාවක් යනවා. මේ ජීවිතය යථාර්ථය දැක කෙනාට බකස් කාලා හිනාවක් යනවා. ඇයිද මොකක් දෙයක් නැති තැනක මොකද්ද මේ බරපතල අරන් තියෙන්නේ? මොනවද මේ බරපතල වෙලා තියෙන්නේ? ඒකට අග්ගාලා අවබෝධයේදී යාට නිරායාස සිනහාවක් ඇතුලෙන් එනවා. හොඳයි 11:25 වෙලාව එන අපි අවසන් කරමු දානට එන හැමදාම නාටක තරුවන් සරණයි.